ඔයාට තිබ්බේ කතා කරපු කෙනා එයා කවුද කියලා කිව්වේ නැත්තම් ෆෝන් එක කට් කරලා නිකන් ඉන්න. එහෙම කරන්න පුළුවන් ද වරක්? යාළුවෙක් කතා කරන් ෆෝන් එක කට් කරන සිරිතක් තියෙනවද? ඔයා කොහොමද දන්නේ හරියටම එයා යාළුවෙක් කියලා? මට නම් ඒ කටහඬ හොඳටම හුරුයි. ඒ කටහඬ සැන්ටියගෙම තමයි. මේ ඔයාලට මතකද සැන්ටිව? ඔව් මට මොකද මතක නැත්තේ සැන්ටිව. ඔයාට විහිළු කරලා මගෙන් ගුටි ගන්න ගියපු අර කොට හාදයනේ නේද? එයා තමයි. අපි මැරි කරලා ටික කලකට පස්සේ සැන්ටි යුකේ ගියා. මට පුදුමයි යා ලංකාවට ආවයි කියන එක. මං හිතන්නේ යාගේ ඩෝටගේ වෙඩින් එකටද කොහෙද ඇවිල්ලා තියෙන්නේ. ආහා හා හා. එතකොට දැන් මේ වෙඩින් එක සැන්ටිගේ දුවගේ වෙඩින් එක කියලා ඔයා තීරණය කරලා ඉවරයි. සැන්ටිගේ වැඩ ගැන මම හොඳට දන්නව වරක්. එයා කිසිම දෙයකට සීරියස් නෑනේ. සීරියස් නැති වුණාට වෙඩින් එකකට ওই විදිහට ඉන්වයිට් කරන සිරිතක් තියෙනවද මාලිනී? එහෙ තමයි සැන්ටිගේ හැටි. ඔන්න එයා බඳිනකොට කිසිම ඉන්විටේෂන් එකක් ගහලා තිබුණ නෑනේ. හැමෝම මන්ටම පෝස්ට් කාඩ් ඇරියා. මම බඳිනවා ඕනේ නම් වරෙල්ලා. ඉතින් අපිට සිද්ධ වුණා කොහෙද බඳින්නේ කවදද බඳින්නේ කියලා හොයාගන්න. මං හිතන්නේ වරක් මේකත් එහෙම එකක් වෙන්න ඕනේ. දැන් එතකොට ඔයා මේ වෙඩින් එකට යන්න තීරණය කරලා ඉවරයිද? මං විතරක් නෙවෙයි ඔයත් වෙන්න ඕනේ. කාලෙකට පස්සේ ඉතින් අපේ යාළුව සෙට් එක හම්බ වෙන්නේ. අපිට හොඳ පිස්සු නැටුමක් දාන්න පුළුවන්. මේ 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 අනේ මාලිනී මාව විතරක් ඌවට ගාව ගන්න එපා. මට මේ ඉන්න විදිහට මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියනවා නම් මට ඒ හොඳටම ඇති. මේ වයසට තනියම වෙඩින් වලට යන්න පුළුවන්ද? ඔයා එන්න ඕනේ මාත් එක්ක සෙනසුරාදා හැන්දෑවට යන්න. හොඳේ. මේ දැන් ගිහිල්ලා අර සූට් එක ඩ්‍රයි ක්ලීනර්ස් ලට දාන්න. අන්තිම මොහොත වෙනකන් නම් ඉන්න එපා ලෑස්ති වෙන්න වරක්සෝ. ඔය මිත්ත මට එදා පෙන්නන්නවත් බෑ අද පෙන්නන්නවත් බෑ මාලිනී. මේ වරක්ස් දැන් එයා මිටික් නෙවෙයි දැන් එයා උස ගිහිල්ලා එංගලන්තෙට ගියානේ. එංගලන්තෙදී උස යනවා මිනිස්සු ඈ. ඔව් ඒ කියන්නේ ඉතින් රටනේ ළමයෝ. We'll go and have a good time. Well, let's see, let's see. Okay, okay. Thank you. ඇඳා මිතු අපි පස් දෙනාටම එකම විදියට යන්න පුළුවන් වේද? දහම් දෙයට ගොඩ කමන්නේ කන්න පුළුවන් නම් නෑ. ඉතින් මං කිව්වේ දැන් එක එක්කෙනා වින ක්‍රම වෙනස්නේ. සමහරක් වෙනේවා මාර රහයි, සමහරක් වෙනේවා මෙලෝ රහක් නෑ කටේ තියන්න බෑ. මේ ඒ අපි වෙන ක්‍රමේ තියෙන වෙනස නේද? මං හිතන්නේ අපේ මේ ජෝනු ගෙදර ඉන්න කාටවත් එහෙම උයන්න බැරි ගෑනු ඉන්නවා කියලා. එහෙම වුණා නම් ඉතින් ඔය හස්බන්ඩ්ලා ටික ගෑනු ටික කුස්සියට එවන්නේ නෑ. අම්මියෝ අපේ තිරා නම් මං වෙන දෙයකට පිටින් කිසිම දෙයක් කන්න කැමති නෑ. ඔය කඩ කෑම කෑවත් ඉතින් ඔය කලාතුරකින් තමයි යන්නේ. අපේ ඩයියත් එහෙමම තමයි. කඩ කෑම පෙන්වන්න බෑ. මං උයන දේවල් මනේ හොයන්නේ. හැබැයි ඒක නම් ටික දවසක් යනකොට හරියයි වගේ. මන්න හිතන්නේ ඒක හරියයි කියලා. සමහර විට ඔය උයන වැඩ නිසා අපි අතට ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන් නේ. කෑම එකක් හින්දා ප්‍රශ්න ඇති කරගන්න જાති පහත් මිනිස්සෙක් නෙමෙයි අපේ ඩයියා නා. එහෙනම් මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ තිරා හැමයි කියලා මම මේ කියනව නෙවෙයි. මම මේ කියුවේ මේ සමාජයේ දැන් ඇති වෙන ප්‍රශ්න. ඔවත් ඉතින් ප්‍රශ්න නෑනේ. මට නම් පේනවා මේ වැඩි ලකමැති වගේ නේද හෂියෝ? අයියෝ නෑ. මම මේකට හරි කැමති. මම මේ බැලුවේ මේ හැම පැත්තෙම තියෙන ප්‍රශ්න ටිකානේ. අනිත් එක උදේ තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ දමිතා. තනි තනියෙන් උයනකොට අපි කොහොමද මේ දේවල් හදාගන්නේ? අනිත් එක ඒවට කොහොමද බඩමුට්ටු වීම ගේන්නේ? ආ අයියෝ ඒක සිම්පල් දෙයක් නේ. හැමෝම සල්ලි දාලා සතියකට අවශ්‍ය කරන බඩු ටික ගේනවා.
ඊට අමතරව ඔය තුන පහල් වගේ දේවල් සති දෙකක විතර එකපාර ගෙනලා දාගන්න. ඊළඟ දවස් ගානෙ වෙනේ වට වෙනම පොඩි කාල සටහනක් වගේ හදාගන්න. එතකොට හරි. තාම හරිනේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්නකෝ දමිතෝ. එක එක්කෙනා රස බලන විදිය වෙනස්නේ. එක්කෙනෙක් ලුණු වැඩියෙන් කන්න කැමති අනිත් එක්කෙනා ලුණු අඩුවෙන් කන්න කැමති. අනිත් එක්කෙනාට ලුණු ඕනෙම නැහැ. අනික ඉතින් තුන පහ දාන්න ගියත් එහෙමමනේ නේ. අනික අපි හිතමු අපිට සම්බෝලයක් කන්න ඕන කියලා. සම්බෝලයක් හදනකොට මට නම් හොඳට ලුණු මිරිස් රහට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කාල වැඩක් නැහැනේ. එතකොට ඔය සති දෙකකට විතර ගෙනාපු බඩු දවස් දෙකකින් ඉවර වෙනවා. ප්‍රශ්නනේ. බිරින්දේවරුනේ බලන්නකෝ මුළු ගෙදර ඉන්න ඔක්කොම දන්නවා. ඇයි ඇන්ටි උදේ ඉඳන් හැමෝටම ගිහින් කියනවා my friend call wedding invite me ගගා කියනවා තේරුම කියනවා හැමෝටම කියනවා මම දැක්කා මේ අර පිළිගන්න පැත්තේ පූසෙකුටත් කියනවා එයා නම් full happy එකේ ඉන්නේ පරණ යාළුවෝ ආයෙත් meet වෙන්න පුළුවන් කියලා අංකල් happy එකේ ඉන්නේ මේද ඉන්නේ මටත් happy වෙයි ඉතින්ට ගියාට පස්සේ ඒ වුණත් පුතා මට හිතෙනවා මේක පොඩි වැරදීමක් කියලා. මොකද ඔය විදිහට වෙඩින් වලට ආරාධනා කරන සිරිතක් නැහනේ නේද? නෑ නෑ. අංකල් දන්නේ නෑ මේ අලුත් තාලේ වැඩ. දැන් ඔය ඉස්සර වගේ ගෙවල් වලට ගිහිලා බුලත් දීලා වෙලාව බල්ලා ආයිබෝවන් කියලා ආරාධනා කරන්නේ නෑ. දැන් එහෙම නෙමෙයිනේ වෙඩින් වලට කෝල් එකක් දාලා ආන උදේට අයියේ 15 වෙනිදා වැඩක්ද? නේ අන්න දැන් ආනෑ මල්ලි ගෙදර ඉන්නේ කිව්වොත් එහෙම කියනවා ආමේ මගේ වෙඩින් එක තියෙනවා ටක් ගාලා එන්නකෝ පුළුවන් නම් කියලා ඊට පස්සේ ඊමේල්ද මොකද අර මේල් එකකින් හරි නැත්නම් SMS එකකින් හරි විස්තරේ වුණා ටක් ගාලනවා අංකල්ලා තාම හිතන්නේ පරණ විදියටනේ ඉතින් මේකත් දැන් ඔය ඒ විදිහකට දන්නේ නැහනේ අංකල් හිතන්නකෝ ඇන්ටි කියලා කෝල් කරලා කිව්වා එච්චරයි ඔය ඉන්වයිට් කෙරිලා කින්දා බන් දවසක් හොඳ පරිපූර්ණ කෑවා අංකල් ඉච්චෝ ඇයි ඇයි පුතා මොකක් දුන්නේ මොකක් වුණත් ඒක ඉන්ටරෙස්ටිං කතාවක් වෙන්න ඇති පුතාගේ මූණ දිහා බලපුවම මට ඒක දැනෙනවා දැන් ඒක ඉන්ටරෙස්ටිං වුණාට ඒක වෙච්ච වෙලාවෙ නම් මට අපෝයි කියලා හිතුණා අංකල් හරි හරි ඉතින් ඉතින් පුතා කියන්නකෝ ස්ටෝරි එක ඔන්න අංකල් දවසක් අපේ ගේ ළඟ ග්‍රවුන්ඩ් එකක් තිබුණා අම්මි අම්මිට වන් තරස්ට ලව් කරන කාලේ හරි පොවිදි අංකලගේ තමයි මම ඉදි උදේ නැගිලා ග්‍රවුන්ඩ් එකට බෑදින් එක මේ වගේ නෙමෙයි පොඩි එහෙම ඇඟම ග්‍රවුන්ඩ් ඇවිද ෆිට් ෆිට් කාලේ ඇවිදිනවා ඇවිදින එක්සයිස් කරනවා එහෙම යනවා වට යනවා ඔක්කොම කර කර ඉන්නවා හරිද
එක පාර මට කෝල් එකක් ආවා. හරි? ආවේ මගේ අතිජාත මිත්‍රයාගෙන්. හරි? කෝල් එක ආපු විදිය මට එච්චර සෙට්ුල් නැහැ. මියාක බයලා වගේ නිකන් වේවුල වේවුල කියනවා. මචං මචං මට ලොකු කරදරයක් ඉක්මන් කරලා ගෙදරට වරෙන් කියලා. ඉතින්. මම ගියා කෙලින්ම යාළුවයි ගෙදරට. අර ඇඳුව පිටින්ම ඔව් වර දැන් අර ෂෝටක් ගහලා මේ වගේ ෂූස් දාලා දාඩිය පිරිච්ච ටී-ෂර්ට් එක පිටින් කෙලින්ම ගියා මං ගෙදරට. ඉතින් මොකද උනේ? මේක හිටියේ පොරුහුඩ. මොනවා? ඉදාගේ මගුල් දවස. මං ඉතින් ඒ මං ඒ වෙලෙම දැනගත්තා මූ මේ මුගේ ජීවිතේ හොඳම දවසේ අපිට මේ ලොකු ලණුවක් තමයි දුන්නේ කියලා. පස්සේ මං වටපිට බලද්දි මෙන්න පෝරුව වටේට 10ක් 15ක් ඉන්නවා සරන් ඇඳගත්තේ උදේ නැගිට ගමන් ආපු නනා හිටපු ගමන් ආපු කොටකලි සංගාගත්තු සබා ගාගෙන ආපු හොඳ ලණුවක් දුන්න කියලා මට තේරුණා. උනොත් මේ ලණුව කාලා මිනිහාගේ කාලා නෙමේ මුන් ගිලලා. පස්සේ මම හිතුව අංකල් මූ අපිට මේ මුගේ මගුල් දවසේ දුන්න මේ ලණුවට මුට රිටර්න් එකක් දෙන්න ඕනේ කියලා. ආ මිනිහගෙට පස්සේ ජෝඩුවට රැග් එකක් දුන්නද? නෑ මම අර අර කපුවා ඉන්නේ කපුවා අර මේ මෙ මෙම කේතලේ තියන් ඉන්නේ. මම උඩට නැගලා කපුවා ළඟට ගිහින් කිව්වා පොඩ්ඩක් පැත්තකට වෙන්න කියලා. මම අලුට ඇහුවා අඩෝ යකෝ උඹ උඹගේ මේ ජීවිතේ ලස්සනම දවසේ අපිට මොකද්ද මේ කරේ? උඹ කිව්වේ මහා කරදරයක් වුණා කියලා නේද කියලා. මූ ගක්කටම කියනවා ඉතින් යකෝ මීට වැඩිය කරදරයක් තියනවද මිනිහට කියලා. හරියටම හරි. යාළුවා කියපු කතාව හරියටම හරි. ගන්න බෑ ඇන්ටි දෙයි. හරියටම හරිනේ පුතා. මිනිහට මීටත් වඩා ලොකු කරදරයක් තියෙන්න පුළුවන්කමක් ඇත්තෙම නෑනේ. අංකල් නේ සමහර විට ඇන්ටිගේ ওই යාළුවත් අන්න ඒ වගේ එකක් වෙන්න ඇති කරන්න ඇත්තේ. ඒ හින්දා අංකල්ලා වෙඩින් එකට යන්න අනිවාර්යෙන්ම යන්න කියලා ෆුල් ෆන් එකක් අරගෙන එන්න. මං ඔය ගමන ගියේ නැසත් පුතා මාලිනී මාව බලෙන් හරියව ගමන ඇදගෙන යනවා. එහෙනම් අංකල් හිත හිත ඉන්න දෙයක් නෑ. අංකල් මේ ගමන යන්න ලෑස්ති වෙන්න. ඔව් ඒක හරි. ඒකනේ මම මේ වැඩිපුර එක්සර්සයිස් කරන්නේ. අයිය 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 මේකනේ ආටිස්ට් කෙනෙක් වෙඩින් එකට යනකොට මිනිසුන්ගේ ඇස් යන්නේ කපල් එකට නෙවෙයි ආටිස්ට්නේ. අංකල් ඒක නේ. ඊන මල් ලස්සන් තින්න එපා කොල්ලවා. මම වැඩිපුර එක්සර්සයිස් කරන්නේ ඒක තමයි. එහෙනම් අපි මේක ගැන හිතන්න නැතුව අපිට හොඳට එක්සර්සයිස් කරලා තව ෆිට් එක හදාගමු. ඕ ඕ මේ අපි අපිට අරපතර වෝක් එකක් දාලිමු. අන්න හොඳයි. ගුඩ් අයිඩියා. හරි ලෙට්ස් ගෝ. හරි යන්න ගියා. මේවා තමයි මේ දවස්වල තියෙන ලේටස්ම සාරි ඩිසයින්ස් ආන්ටි. ආන්ටි වැඩියෙන් කැමති සාරියකටද ඔසරියකටද? මම නම් ඔය සාරි ඔසරි වලට නම් ඒ තරම් කැමැත්තක් නෑ සුජානි. එහෙනම් ආන්ටි ෆ්‍රොක් එකක් අඳින්න. බලන්නකෝ හොඳ ලේටස් ඩිසයින් ෆ්‍රොක් එකක්. ලේටස් ඩිසයින් එකක්. ෆ්‍රොක්ස් නම් ඕන තරම් තියෙනවා ආන්ටි. දවල් වෙඩින් එකන්නේ. අපි ටිකක් ලා පාට එකත් බලමු. ලා පාටද සද පාටද කියලා වැඩක් නෑ සුජානි. මට ඕනේ හොඳ රිච් ලුක් එකක් තියෙන ෆ්‍රොක් එකක්. මං කියන්නේ ද ආන්ටි. මේක මම මෙහෙම සර්ච් කර කර ඉඳලා හරියන්නේ නෑ. ආන්ටි මයි හවස පොඩි ෂොපින් පාරක් දාමු. අපි යමු දමිතක්කී කඩේට. එතන ආන්ටිට හොඳ එකක් සෙට් වුණොත් අඩු කරලා ගන්නත් පුළුවන්. අපෝ දමිතගේ කඩේද? එතන මොන රිච් ලුක් තියෙන ෆ්‍රොක්ස්ද තියෙන්නේ? එතන තියෙන ෆ්‍රොක්ස් මම මේ ගෙදරටවත් අඳින්නේ නෑ. මේ නෑ ඉතින් ආන්ටිට හරියන එකක් ගන්න නම් සිංගප්පූරුවත් යන්න වෙයි. කල්ැතුව වෙඩින් එක දැනගත්තා නම් මං ඒකත් කරනවා සුජානි. දැන් ඉතින් මේ හදිස්සි සිංගප්පූරුව යන්න බෑනේ ආන්ටි. ඒ නිසා ඉතින් ආන්ටිට ෆ්‍රොක් එකක් ගන්න වෙන්නේ දමිතක්කී වැඩ කරන කඩේ වගේ තැනකින්ම තමයි. නේ සුජානි. දමිත වැඩ කරන කඩේ ඇර වෙන ඕන තැනකට යමු. හරි හරි. ඇඳුමේ ප්‍රශ්නේ හරි කියමුකෝ.
දැන් ආන්ටිගේ යාළුවගේ දුවට දෙන්න හිතන් ඉන්නේ ප්‍රසන්ට් එක මොකද්ද? අපි තාම ඒක ඩිසයිඩ් කරලා නැහැ. සුජානි හිතාගෙන ඉන්නේ කොයි වගේ ප්‍රසන්ට් එකක් දුන්නොත් හොඳ. වෙඩින් එකදී ආන්ටි ඉතින් සල්ලි තමයි දෙන එක හොඳ. මොකද ඉතින් වෙඩින් එකෙන් පස්සේ ওই කපල් එකට ඉතුරු වෙන්න ඔය ලියුම් කවර් ටික විතරයි. අප්පෝ සැන්ටි එහෙම දුප්පත් මිනිහෙක් නෙවෙයි. එයාගේ තාත්තට නැවකුත් තියෙනවා. මෙයා දැන් හොඳට සල්ලි හම්බ කරගෙන ඇති. මේ හැමෝම දෙන රුපියල් 10,000 ඒ වගේ ඒගොල්ලන්ට වැඩක් නෑ. එච්චර සල්ලි තියෙන කෙනෙක් නම් අපි ඉතින් මොකක් හරි ලස්සනට අරන් තියාගන්න පුළුවන් gift එකක් අරන් දෙමු. ආන්ටි ප්‍රසන්ට් එකකට කීයක් වියදම් කරන්න හිතන් ඉන්නවද? මට ඕනේ රුපියල් 5,000ක පෙනුමක් තියෙන තෑග්ගක් දෙන්න. හැබැයි සුජානි රුපියල් 500කට විතර එකක්. කොහොමද ආන්ටි එහෙම කරන්නේ? ඔන්න 1,000කට වගේ තියෙන එකක් නම් 500කට අපිට ගන්න පුළුවන්. ඒත් රුපියල් 5,000ක්? අනේ අපි try කරමු. මෙහෙ නැත්තම් අපි පෙටාවලට යමු. පෙටා නෙමෙයි. ලංකාවේ ඒ කොනේ ඉඳලා මේ කොනට ආවත් ආන්ටි ඔය කින જાති gift එකක් නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එහෙම නෙවෙයි සුදානි අපි try කරලා බලමු. මේව දෙක් කරන්න පුළුවන්. මොකක්ද අනේ? රුපියල් 500ට ගන්න තියෙන හොඳම ටැග් අපි හොයාගන්න. ඊට පස්සේ අපි රුපියල් 5,000 ලේබල් එකක් එකේ අලවනවා. එච්චරයි. පාන්දරම් ෆේස්බුක් මල් පාති නඩත්තු කරනවා බං. මේ කෙල්ලන්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ. අනේ උඹ කලබල වෙන්න එපා. උඹ ගැන නෙමෙයි කිව්වේ. මේ බලද මේ එකියා උදේ පාන්දරම සෙල්ෆියක් ගහලා පාන්දර 3ට සෙල්ෆියක් ගහලා දාලා ගුඩ් මෝර්නින් ගයිස් කියලා. මේ ඒකීම රෑ 12ට නයිටී පිටින් සෙල්ෆියක් ගහලා දාලා ගුඩ් නයිට් ගයිස් කියලා. මේක නිදා ගන්නෙත් මේකද කොහෙද බං? FB එකේ. මේ කඩේ යනනම් පංගිරියක් ගෙන දෙන්න. කවුද කිව්වේ තේ මං කඩේ යනවා කියලා? ඔය ඉතින් සාමාන්‍යයෙන් හැමදාම දෙට කඩේ යනවනේ. පංගිරියක් ගෙන දෙනවද? ප්ලීස් යගා. උදව්වක් විදියට සලකලා බලලා කඩේට ගිහලා එන්න පුළුවන්. හැබැයි ඉතින් උදව්ව උඹලා කඩේ යෑමක් විදියට ගණන් ගන්න ගියොත් තමයි මට තියෙන අවුල. හරි හරි දැන් කවුද ඔයාව කඩේ යවනවා කියලා කිව්වේ? උඹලා ඉතින් කඩේ ගිහිල්ලා ආවට පස්සේ කවුද දන්නේ කියයිද කියලා? විශ්වාස කරන්න බෑනේ උඹලා ඔක්කොම ලං ගෑනුනේ. ඕ හදිසියේ මේ වගේ උදව්වකට කරලා දෙන්න බෑද ජගා? මොකක්ද දන්නේ? මාර යාළුවෙක් නෝ ඔයා. හරි හරි ඔන්න මන් දැන් අහුණා. ගියන් සල්ලි. මට හුඩු උඹට දැන් නයිට් ක්ලබ් එකකින් ට්‍රාන්ස්පෝර්ට් දෙනවද? ජගා පුළුවන්තරම් ඉක්මනට ගිහලා ගේට්ටුව ආපන්. මොකේ උඩුවත් එන්නේ දෙන්න පැතුලට. ඒ මොකද? අනේ පාන්දරම අපේ මැනේජර්ට බීපු එකක් ගහන්න ආවා. මම ඇද්දට ගිහලා ඒක බේරුවා. ඉතින් උඹ මැනේජර්ව බේරගත්තේ නම් බං. උඹ මොකද ගේට්ටුව ආගෙන හැංගෙන්නේ? ඒක තමයි. නෑ නෑ මං අතපයිසි කරනකොට ගුටි කාපු එක ඉස්පිරිතාලේ නවත්තලා. මේ උන්ගේ සෙට් එක මාව හොයනවා. ඕ මොකද ලේ කරගන්නේ ඩයියුම්? මේ උඹ බය වෙන්න එපා. ඕන එකෙකුට එන්න කියපන් බං. අපි උන්ට දෙමු හතර ඝාතයන්. අපි කොහෙද බං උන්ට හතර ඝාතයන් යන්න ගහන්නේ? ඒ හිතන හිටපු ලොකු එක mantri කෙනෙක්ගේ පුතෙල්ලු. නැහැ නැහැ අපිට ඉන්වයිට් කරුවේ නැහැ. මේ
පොඩි ආරංචියක් දැනගන්නයි කෝල් කරේ මැටිල්ඩා. මේ ඔයා දන්නවද මේ වෙඩින් එකක් තියෙනවයි කියලා? අපෝයෝ දැන් ඉතින් සැන්ටිල්ලට ලොකු ලොකු යාළුවෝ ඉන්නවනේ. Right, right, okay. Sorry, sorry. මේ මම disturb කරන්න තවත් මේ මොකක් හරි ආරංචියක් ආවොත් අපිට කියන්න හොඳේ. මට කියන්න please. Right. Okay. Thank you. Bye. මොකද්ද මාලිනි? මොකක්ද ඔයාලට ඔය තරම් hina වෙන්න මැටිල්ඩ කරපු joke එක? Joke එක කරේ මැටිල්ඩ නෙවෙයි සැන්ටි. දැන් ඔයා කතා කළේ සැන්ටිට නෙවෙයිනි. වරක් මං කතා කරේ සැන්ටිට නෙවෙයි මැටිල්ඩට. මැටිල්ඩ දන්නේ ඔක්කොත් නැහැ මේ වගේ වෙඩින් එකක් තියෙනවා කියලා. ඉතින් මේවට hina යන්නේ නැද්ද? ඒකද මේ තරම් සන්තෝෂේ? hina යන්නේ නැද්ද වරක්? සැන්ටි මැටිල්ඩට වෙඩින් එක කියන්නේ නැතුව මට කියපුවා. ඉල්ල කියන්නේ සැන්ටින්ගේ බඩවැල බැඳගෙන හිටපු ගෑණිනේ. ඒකෙන් තේරෙන්නේ මොකක්ද දන්නවද වරා? මට තියෙන තත්වේ, මට තියෙන තත්වේ කියනවා නේද? ආ? ඊයකද වඩ ඔය තරම් හිලා ගියේ. ඔයා මැටිල්ඩ කියන ගෑණිට හොඳ වැඩි. එයා හිතුවේ සැන්ටිල්ලා ඔක්කොම යාගේ පැත්තේ කියලා. දැන් එයාට තේරෙයි සැන්ටිලා කාගේ පැත්තේද කියලා. Hey Santi, මේ මැටිල්ඩට කියන්නේ නැතුව ඔයාට විතරක් මේ වෙඩින් එක කියලා තියෙන්නේ. වරක් Santi ඉන්වයිට් කරන්නේ වැදගත් මිනිසුන්ට විතරයි. ඉතින් ඒකෙන් තේරෙනවනේ Santi ඉන්වයිට් කරේ කොහොම දෙන්නෙකුටද කියලා. මේ වරක් ඔන්න වෙඩින් එකට අපේ හොඳට උපරිම විදියට ලස්සනට ඇඳගෙන යන්න ඕනේ හොඳේ. මං හිතන්නේ ඔයාට ඔය තරම් තත්ත්වයක් එන්න ඇත්තේ මම ආටිස්ට් කෙනෙක් කියලා. ආටිස්ට්ලා වෙඩින් එකට එනකොට ඒගොල්ලන්ට ලොකු ආඩම්බරයක්. අපෝයෝ හොඳ ආටිස්ට්. මේ ඔයා හොලිවුඩ්ුත් නෙවෙයි බොලිවුඩ්ුත්. එතනට යන්න තව ආත්ම ගානක් යන්න වේ. ආතද එක්කකොට දැන් කතා කරන්න හදන්නේ? දැන් කතා කරන්න හදන්නේ ට්‍රිලිෂියට. බලපු එයාටත් වෙඩින්ක කියලාද කියලා? නෑ නෑ මං හිතන්නේ සැන්ටි ට්‍රිලිෂියට කියයි කියලා. ඇයි? ආන්සර් එකක් නෑනේ. සැන්ටි ට්‍රිලිෂියට කියන එකක් නෑ මතක දිලා පාටියේදී දෙන්න මොකද්ද කතාවකට සණ්ඩු වුණා. මං හිතන්නේ කියයි කියලා ට්‍රිලිෂියට. නෑ නෑ කමක් නෑ වරක්. මේ මෑට පෙන්නන්න ඕනේ අපිට ඉන්වයිට් කරලා තියෙනවායි කියලා. ඒකයිනේ මේකේ තේරුම මම මේ කරන්නේ. No answer. I'll have to try again. Oh, keep trying, keep trying. මේ 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 ගේටුවල්නේ. ඔව් ඔව්. හා හා. අවුරුරේ ආවුතේම මම බුෂ් ගාල මෙතනින් පැන්නා. බුෂ් ගාල හැංගුණ හොඳේ ඔයා බලන්න හොඳේ. ඔයා කිසි දෙයකට බලන්න එපා. මම බලල ඉන්නේ හොඳේ. මේ දයෝ අද ගන්න ලෙඩ. මොකටද අනේ හොම් මිනිස්සු කැප්පෙන්නේ යන්නේ? ඒ දාගත්ත නෙමෙයි අනේ. යකානේ මේ බීලාවිල්ලා මේ මේ අපේ මැනේජර්ට ගහන්න පැන්නේ. මැනේජර්ට ගහන්න පැන්න නෙමෙයි. ඌව මරලා ගියත් ඔයාට තිබ්බේ දැක්කේ නැ වගේ ඉන්නනේ. ආ ඌ මෙහෙම ගෑනු. එම මිනිහෙකුට අසාධාරණ විදියට ගහන්න දෙන්න පුළුවන්ද නේ? අනේ මේ දයියා, ඔයාගේ මේ බොරු වීර පාටින්ද තමයි මේ ඔක්කොම. වීරකම් පැත්තකින් තියමුකෝ. මට එතන රස්සාව හම්බෙලා තින්නේ ආරක්ෂක නිලධාරී කියලා. ඉතින් අපේ නයිට් ක්ලබ් එකට ආරක්ෂා සපයන එක මගේ ඩියුටිය. ඔයාට ආරක්ෂා කරන්න තියෙන්නේ නයිට් ක්ලබ් එක නිසා මැනේජර්ව නෙමෙයි. ඉතින් දමියෝ මැනේජර් කියන්නේ අපේ නයිට් ක්ලබ් එකේම කොටසක්. එයාගේ ආරක්ෂාවට මම වග කියන්න එපා. එතකොට කවුද ඔයාගේ ආරක්ෂාවට වග කියන්නේ? ඔය තින් ආරක්ෂා කරන්න. හලෝ සමනා කීපා. දැන් මොකද උතන තත්ත්වේ?
CCTV වල මගේ මූණ පේනවලු. හොඳටම පේනවලු. ආ. දැන් මේ උට මේ දැන් දැන් උටි කපි කර මොකද තත්වේ? හරි 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 මචං හරි. අලුත් දෙයක් තිබුණොත් මේ මට ඉක්මනටම කෝල් එක ගනින් ඈ. මේ මේ ලොකට කියපම මාව බේර ගන්න කියලා හොඳේ. ඔය මිනි පෙට්ටිය සීල් කරන නම් මට ගෙදරට ගෙනියන්න බෑ මචං. මොකද වෙලා තියෙන්නේ? ආ. උටි කපි කර ICU එකේ ඉන්න තාම. ඇත්තද දන්නේ විදියට ගහුවද? නෑ නෑ මොන වේගයකින්වත් යන්නේ නෑ. ඕකා ඔය ඔය මේ මේ අමාරුවට නෙමෙයි ICU එකේ ඉන්නේ. ආ. මිනිස්සෙක් මේ අමාරුවක් නැතුව ICU එකට එන්නේ හිතේ අමාරුවට එන්නේ. දමි මේක වෙන ප්‍රශ්නයක්. අපේ ක්ලබ් එක ඇති මන්ත්‍රීතුමාගේ විපක්ෂයේ පැත්තින තරහකාරයේ කිපුටි කුඩු තමයි මම ගහලා තියෙන්නේ. මේ වෙලාවේ මේ වෙලාවේ ඌ බලන්නේ මේක ඉස්සරහට දාලා අපේ මන්ත්‍රීතුමාට ගේමක් දෙන්න. ඒකයි. අනේ නේ. කවුරු කාට ගේම් දුන්නත් කමන්නේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. ඔව් ඔව්. තාමනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පොඩි කොස්සක් තියෙනවා. පොලිසිය අර CCTV කැමරා චෙක් කරලා බැලුවොත් එහෙම මාව මාත් වෙනවා. නේ? ආ. මටත් පොලිසි ගාන ලගින්න වෙයිද? ඔව් 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 සමහර විට ටිකක් යන්න වෙයි හේට මේට. යන්නානේ. වැඩි බයල් එපා. අපේ එක නිකයින් එක නැහැ තියෙන බලේ පාවිච්චි කරලා. වැඩේ යට ගහලා දෙයි. යට ගහයිද ඔවවත් පාවල දෙලා අත හොද ගනින් දන්නේ නැහැ. ඒ එහෙම වෙන එක නැහැ නේ. මන්ත්‍රීතුමාව තමයි කියලා තියෙන තත්ත්වය පොඩ්ඩක් සෙටල් වෙනකන් ඒ පැත්තට එන්න එපා කියලා. එහෙනම් මොනව හරි වෙයි. අවු මොන හරිම දෙයක් මේ සැරේ වෙයි කියලා මටත් හිතෙනවා. හා? අත් මාර බාල්දියන් දිවම් පෙරලගෙන තින්න. ඔළුවක් තියෙන එකෙක් අකෝ മന്ത്രി කෙනෙක්ටි පුතෙට්ට ගහනවද බං? මේ වාරෙන් ඉතින් ආනන්තරිය පාප කර්මයක් කරගත්තා වගේ තමයි. අපි මොකද මේ ආත්මෙම ඉතින් රිටර්න් එක ෂුවර්, බඩෝ ෂුවර්. මේ ආත්මෙම නෙමෙයි බං. තව ටිකකින් රිටර්න් එක ලැබෙයි. දැන් අපි මොකද කරන්නේ? මං කියනවා නා පොලිසියට ගිහින් ඉතින් පොලිස් ආරක්ෂක ඇවිල්ලා ගමු කියලා. ඩයට්. ඒ බබා පොලිසියට ගන්න බං. පොලිසිය අපේ වැඩ වලට ගාව ගන්න එපා. මේ මොකද බං ඔබ හැමතිස්සෙම පොලිසිය ගැන කියද්දි බෑ බෑ එපා 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 කිය කිය. මේ වැඩේ බේර ගන්න තියෙන එකම විදිය පොලිසියෙන් තමයි. ඔබ බං අපි කම්ප්ලේන් එකක් කළොත් ඩයියාගේ ආරක්ෂාවට පොලිසියෙන් දෙන්නේ කිතර මිහිරි වෙයි. මේ 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 පොලිසිය දෙන්නේ මෙහෙට එවන නෝ කොහොමදද එපා. පොලිසිය මෙහෙලව දෙන්න ගත්තොත්. ඒ උන් දැනගනි මේ අනිවාර්යෙන් ඩයියා මෙහෙ ඉන්නේ කියලා. එතකොට අනිවාර්යෙන්ම මරගම හෙට එනවා. පොලිසිය ඕනේ නැහැ. අපි ඉන්නවනේ අපි බලාගමු. අනිත් එක පොලිස් කාලෝ දෙන්නෙකුට පුළුවන් දබ මැරියෝ සෙට් එකක් එක්ක හැප්පෙන්න. එහෙනම් ඉතින් අපි හදනවා තුන් එක හැප්පෙන්න ඕනේ. හිමනේ තිරා අපි එකා දෙන්න ගානේ ගත්තත් හරි අපිට පුළුවන් නේ අට දෙනෙක්ගේ සෙට් එකකට ගහන්න. 2 2 2 2 ඕනම තුනක් ගන්නකෝ. ඒකයි ගියා අතින් පයින් ගහ ගන්නවොත් මචං මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් නේද? හරි ගරන් આવුත් ඉතින් ආයුධ නේ අපි තායුධ ටික හොයාගමු නේ. අපි කොහෙන්ද මං ආයුධ ගන්නේ? නං සෙල්ලම් පිස්තෝල ටිකක් වගේ නම් හොයාගත්තා. මේ අවුලකුත් නැහැ ඉතින් පහුගිය කාලේ සෙල්ලම් පිස්තෝල වලින් කට්ටිය වැඩ දැම්මේ ඈ. ඉතින් අපි කොහොමද ආයුධ ගන්නේ? බඩු ඇව් බඩු ඇව්. සල්ලි තියනවා නම් 9mm දෙකක් මට බස්සන්න පුළුවන්. ඈ? දැන් උඹ ඒවත් සීටු දානවද? කස්ටමර්ස්ලා ඉන්නවා නම් සප්ලයි කරන්න බැරි කමක් නැහනේ. මේ බය වෙන්න ඕනේ නෑ මචං. මොකටද බයන්නේ බං? මේ හතර දෙනෙක් ඉන්නේ නැති. ඔව් ගාමු. නිකන් මං නම් කියනවා මම ඉස්කෝලේ යන කාලේ මේ කර පන්තියක් එක ෆේස් ටු ෆේස් කෙලින්ම ගහගත්ත පන්තියෙම. එතකොට අපි යන්න නරුම එනවා ඒ. අයියෝ. ¡Me jodí de la mamá!
ඒක තමයි ඉතින් මේ ඒක නෙමේ දැන් මේ මිනිස්සු මට ගහලා මාව උසන් යන්න හැදුවොත් ඔයාට මාව බේර ගන්න පුළුවන්ද ගහලා බේර ගන්න බැරි වුණොත් කෑ ගහලා හරි බේර ගන්නවනේ ඔයා දන්නේ නැහැ අපිට කරන්න පුළුවන් දේවල් අනේ මේ වගේ වෙලාවකට ඔය වගේ වචනයක් කියවොත් සතුටුයි හසි thank you welcome ඒකට හසියෝ tirala sarala තව ටිකකින් ඒගොල්ලන්ගේ රස්සාවල් වලට යයි එතකොට අපේ ඩයිය තනි වෙනවනේ Pauni, pernah balano ada? Ayo, damio ya bayarin nih pa. Daya o balagan nih, jaga inno. Ani tadi tinggal pi dengen mat nih maru dalan inne. Jaga aja udah over tuh sujat dengen ma. Oya bayarin nih pa. Eke nih, ada husband and wife dengen ma pe mahatnya ya raksawa dengen ada. Oh no no no, aja baki pawai cikarn ma. Ini dengen tamu husband and wife nih meri. මොකද සුජාතා මම ජගාට කැමැත්ත දීලා නැහැ මේ කවද්ද නැ ඔය මෝඩ ගෑනගේ මොලේ පෑදෙන්නේ ඒක නම් දන්නේ නැහනේ මට හිතෙන විදිහට නම් මේ ආත්මෙදිවත් සිද්ධ වෙන්නේ හසි එහෙනම් දැන් ඔය යන්න මං යන්න ඇත්තමයි දමියෝ කොච්චර කාලයකට පස්සේද මේ ජෝඩු ගෙදර කට්ටිය එකට එකතු වෙලා වැඩක් කරන්නේ නේ මේ මිදයිගේ ප්‍රශ්නෙත් එක්ක ඔව් ඉතින් මායිඩයයි උනත් ඉතින් එහෙමනේ කාගේ හරි දුකක් කරදරයක් දැක්කොත් අපි දෙන්නත් ඉන්නේ පිට වෙන තමයි අනේ ඔව් ඒක නම් ඇත්ත යන්න හොඳයි thank you හසි bye උන්ට නම් හෙන ගැහුවත් අපිට මොකද දමියෝ නෑ මං කියන්නේ දමියෝ ඇත්තටම මේ වගේ වැඩ කරන උන්ට හෙන්න ගහන්න ඕනේ නේ මං කෑ ගහන්නද නැත්නම් එළියට බහිනවද මෙන්න මම කෑ ගහන්න එපා ගෑණි මම මේ උඹ හිතන තරම් මේ වනචර වැඩකට ආවනේ මේ ඒක සිට ටිකක් මාව මරන්න හොයනවා මම දෙන්න ආවේ මොතරු නේද මොකද මොතරු කවහොමද තවනු තවස් මොකද මේක අසරම රින්ග්වි ආරක්ෂාව තියෙන තැනකට බෑ ඉන්නානේ මේ මට වැඩට යන්න කරක් වෙනවා කරුණා කරලා බහිනවා එළියට ඉතින් බෑ දැන් ගියතුරු හොගෙන නැති මහා හරි එන තමුසෙ මෙතන ඉන්න මම එළියට යන්න දැන් මහා දොර ඇරියොත් එහෙන් මාව නිකම්ම මාට්ටු වෙනු මම එළියට ගියා කියලා මාව මරන්නේ නැහැ තමුසෙ මෙතන කිසිම මොකුල් කරලා නැහැ දැන් මහා දොර ඇරෙනකොට
undur langit indah mau Allah kan nggak bang? Dengan mangi jitu tidur ya. Alhamdulillah kecil Rino. Di kita video sudah ya oke. Muka dikiwi? Yang di kita mindi dan ya oke ini. Siapa yang bantian nih? Aneh bang, niem pirimik itu ada di kerap lagu. Niem pirimik itu, dan lah niem pirimik ada di kerang koma dekat. Koma? Istilahnya thamangge pemberi ya. Kau itu darahnya aneh. Aneh ini panser agak dari, pali agak dari, kowe agak dari. Thamangge muka kari ada an agam tiin itu ente kaya aneh. Niem pirimik ada di kerang niem. Ini pansal gya, pirit nu lel. Ini hari kau tuh na. Itu mau mana makulah deh bang, ya? Jadi kau deh room nih? Nih mau makulah katakan nih, mana Facebook ke kiri chatnya kata dah. Ayah, balap ayam ayam gini ya? Nih room di mana dia kuda? Nih, buat sahur dari ini nih? Kalau dengen kini? Itu minyak kuda kalpana agar bang, buat dengi ini akal dengen. Kau luar minyak, mana adik ini anak kuda? Buat pulau deh bang, balangin nih. Mungkin mau hinaan? Kalau di nara tu ni mikir mau tamai. Hah? Harsho, ikhman kerana aku mihmin ni bayar mana? Hadis ya ini. Balapan aku putu mah hadisnya ni lama ada tiin ni. Hi, mata wadah hadisnya ada tamai. Hadis ini sah tamai ada mami tentar. Mi? Unna balapan macam, ada kali ada ni kelang gihati. Kolek kiki alu na? Kolla bete dekat tak ya? Ye, mana? Mia, mage bolgi, mage ni nevi. Ha? Ayo, bolgi. Bolgi? Oh, bolgi. Ya, kita nama bolgi deh. Bolgi. Bena muka ni. Mama Harshan. Harshan. Tama. Ayah, ye nama Harshan tu. Mage isir nama Harshan. Benda, dah jauh. Benda kiri, mata hilang mata hadis si ke lah. Hadis si. Ayah, mana hita ni ke? Venus kata awak kan? Ayah, mama hitam lagi ni mel. Ayah, patah lagi ni ini. Nenek, betul? Api doh ni boarding room mereka. Boarding lain ni masa ayah kita. Belar ber, natal lain ni tanah tu. Natal lain ni. Jauh mak, anak dia sudah single lagi anak dia mana? Ini boarding lain ni boarding kamar yang boleh ni. Ini kiri room. Room kan? Orang manggil tu apa? Mal pani wakaran muka kari kesi. Ayah, hadisi. Ayah, mana hitam ni ke? Venus kata awak kan? Ayah, mama hitam lagi ni mel. Ayah, patah lagi ni ini. Nenek, betul? Api doh ni boarding room mereka. Boarding lain ni masa ayah kita. Belar ber, natal lain ni tanah tu. Jauh mak, anak dia sudah single lagi anak dia mana? Ini boarding lain ni boarding kamar yang boleh anak kita. Ini kiri room. Room kan? Orang manggil tu apa? Mal pani wakaran muka kari kesi. Kau dah bana way. Adisi ay. Hari. Tenar nang dene beri ni kan? Nee. Bahala dah ada ni kamera ikuti ya na. Ah. Is malaran cuci rekak nee. Bulat ambek ya. Adai.
Iya nih, api kapal lagi kan? Hari-hari tuh bela kapal lagi guna ada jodoh kita ini kapal samai. Eh guna deh, emang kapal, eh kok kapal cawil lah? Niti anu guna kapal? Niti ngapi deh, emang niti anu guna kapal lagi samai. Bolgi, ada api sertifikat tebor dagi? Ane mang eva gina apa nih ane harus? Apa di rasa apa kau agak nono nut kila mang CV deh kutu nagi nam? CV. Nenek, ini kan eva nih. Beb, apa register bu nih? Eka. Make it. Hei, buru nambahan nih. Saat ini, ini magi kiri ni. Dan aku dapat. Hah? Mee, ekian ni, umbara deh nak gederin panel aye villa, kasat benda. Oh, dengan itu orang gederi ane tu, naud ini body mak kaya na. Oh, ayi. Ayi bodak kata, ayer beri kaman nenek ayi, puluan nenek, badan. Nenek mai mai, mee, hari mee marang ekian tirne agan be, mee. Mama megi dera uncle tay, aunt tay request dekat dah leh na. Me? Me? Kau tu me me aku bukan. Bolga. Wah Facebook ni na? Mati na Facebook ni. Mana bolga ni? Bolga ni. Wah? Bolga. Inna be? Mana request dekat dah tu na? Wah? Mang inna. Bayi dera mana dera kini kan na? Me? Kamu na? Kamu na? Kau tu me ni? Harrison. Harrison. Mama tu request dekat dah na. Ade. Hari, mereka amat tu kan? Me, umbaran dengan pula ke atrella, atrella itu balna, manggilan request ke dah lenna, mamat mula request ke dah na, tanna? Ada ni, itu ada apa lagi ni? Hey, bayu na, hari tu, ada hari, mana mama ini bayu na? Manggil lagi, pula atrella ini manggilan. Apa, ada pula kai? Ada. Ini dia. Eh, itu kalau dengan ini kalau bodi naik lah demi. Mee hega gila hoya ganu. Jalan, lihat ya nu. Mee, ender. Apa ender ada sunny pay. Apa ender dia mee lindi ya nu dengan ini. Mee kau mee double layer. Mee kau triple layer. Nee, corona kala bahin aja dia tuh. Hari-hari ini, mangi ni kau ada ni. Hari-hari ini apa dia? Ah, me, cami. Apa uha disia kunon? Mami kau beri ringan ini dia nih. Ya tuh hilang tamai ringan tuh ni. Ini pasti nikmat waktu me dora lokkeran tuh dia nih honda nih. Tuh ringan lah meter. Jangan lupa.
ටිකට් එක නම් ඕකේ. ඉගෙන අපේ වැඩේ හරිනේ. අපිට තැනක් අරේන්ජ් කරලා දෙනවනේ. නියමයි. ඊ අයියා කොයි කොයි පොඩ්ඩක් ඉන්න. මම තාම මේකට අප්‍රූවල් එක දුන්නේ නැහැ. මට ඔය දෙන්නගෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්න තියෙනවා. අනේ අපි ප්‍රශ්න වලින් හොඳටම හෙම්බත් වෙලා නින්නේ. ආච්චි ඔය ප්‍රශ්න ටික පස්සේ අහන්න ඕනේ. ආච්චි මොට ආච්චි මේ මෙහෙ ආච්චිල නැහැ ඉන්නේ ඇන්ටිල විතරයි. මෑ සෝරි ආන්ටි. That's good. වෙන වෙලාවක නම් මට මේ ප්‍රශ්න අහලා වැඩක් නැහැ. හැබැයි මට මේ දැනුයි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඇයි දැන් මේ දෙන්න පැනලාවේ? මේ අපිට එහෙම ඉන්න සිද්ධ වුණා ආන්ටි. මේ මේ ළමයා ප්‍රෙග්නන්ට්. අයියා! එහෙම එකක් නෙවෙයි. ආන්ටි මේක වුණේ මේ අපේ ගෙවල් දෙකෙන්ම අපේ ෆෑගෙට එච්චර කැමැත්ත තිබුණ නැහැ. ඉතින් මේ අපි කැමැත්තේ ඉල්ලුව ඉල්ලුව ඒක හරියන්නේත් නැහැ. බැරිම තැන අපි දෙන්න මේ තීරණය ගන්න. ඉතින් ළමයෝ ඇයි මෙච්චර ඉක්මනට මැරි කෙරුවේ? ටිකක් දෙන්න එකලා ටිකක් ස්ටේබල් වුණාට පස්සේ මැරි කරන්න තිබුණානේ. එහෙම ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ ආන්ටි. මේගොල්ලෝගේ ගෙදරින් මෙයාට ප්‍රොපෝසල් එකක් ගෙනාවා. එහෙම කරේ මෙයාව මගෙන් උදුර ගන්න. අපි ආවේ යවන්න. නේ. අම්මයාට කලින් ඉස්සර වුණා. හරි. දැන් ඔය දෙන්නම වර්ක් කරනවද? මේ දෙන්නම කරන්නේ ආන්ටි. දෙන්නම වර්ක් කරන්නේ නැත්තම් කවුද වර්ක් කරන්නේ? දෙන්නම කරන්නේ ඒක තමයි ළමයෝ මම අහන්නේ දෙන්නම වර්ක් කරන්නේ නැත්තම් කවුද වර්ක් කරන්නේ ආන්ටි මං කියන්නේ ආන්ටි ඒක තමයි කිව්වේ මේ අපි කිව්වේ අපි දෙන්නයි කවුරුත්ම වර්ක් කරන්නේ නැහැ කියලා එතකොට ළමයෝ කොහොමද කන්නේ බොන්නේ බෝඩින් ෆී එක ගෙවන්නේ කොහොමද ආ ඒවට සල්ලි දිනවා ගෙවල් වලින් හොරකම් කරගෙන ආවද? ඕනේ කියන්නේ නෑනේ. ආන්ටිට ඒකෙන් අදාළ නෑනේ නේ. අපි වෙලාවට බෝඩින් ෆීස් ගෙවනවා නම් එච්චරයි. මට මේකට තනියම ඩිසිෂන් එකක් දෙන්න බෑ. මම මගේ හස්බන්ඩ් එක්කලා ඩිස්කස් කරලා මේකට උත්තරයක් දෙන්නම් ඕගොල්ලන්ට. එතකන් එළියට වෙලයි. ආන්ටි. ආන්ටි. ආන්ටි පහට කලින් ඩිසිෂන් එකක් දෙනවද? ඔය පාට නැකතක් තියෙනවද? නෑ නෑ අනේ. මේ පාට කාටුන් එකක් තියෙනවනේ. මට ඒක නිදහසේ බලන්න ඕනේ. අනේ පහට කලින් ඩිසිෂන් එකක් දෙන්නකො. ආ. හා හා හොඳයි මම ට්‍රයි කරන්නකෝ. ආ දැන් එළියට වෙලා ඉන්න යන්න යන්න. සන්සයිටි. ඔක කරදරේ යන්නේ. පානේ කඩු මොකටද මං ඉන්නේ ඔයාට අනේ අපි යමු කෑවා කෑවා අයියෝ සි කරදර මාත්‍ය කරේ ලස්සන මේ ස්ටෙප්ස් ටික හදාගෙන ආ විතරයි. අම්සේ ස්ටෙප් එකක් මගුලක් කියනවා. ආ ඔය ඩාන්සින් මගුල නිසා අම්සේ ඔක්කොම වැඩ අවුල් කරගන්න බලන. ඉතින් මේ වීල් එක පාක් එකේ දාගෙන නිකන් වීල් එකට එලා වේලි වේලි ඉන්න ඕනේ නෑනේ. ඒ වෙලාව වැඩ කරගත්තා ඉවරනේ. තමුන්ට අවශ්‍ය දේක් සංසංගාල සංසංගාල. සංසංගාල මේව කරගෙන ඉන්නවා. මිනිස්සු මෙතන ඇවිල්ලා වීල් එක දිහා බලන් ඉන්න මිනිහා වෙන වීල් වල. නෑ මං ඇස් දෙකට දැක්කා. ඉතින් මම දැක්කේ නෑනේ. මම දකින්නේ විදියක් නෑනේ. බයිකින් මෙතන වලිගි පැගිච්ච වඳුරු පැටිය වගේ මේම නදිනවා මිනිස්සු ඇවිල්ලා බලනවා මිනිස්සු යනවා වෙන්නේ මිල්ල මේ ඇත්තට මිනිස්සු ඇවිල්ලා ගියාද ඉතින් මම මට කතා කරන්නේ බෑ කටේ පිට්ටුද මම මෙතෙන්ට එලා නේ හිටියේ කටේ පිට්ටු නෙමෙයි මිනිස්සු කැමති නෑ පිස්සොත් එක්ක හවන් යන්න කැමති නෑ බට හොඳම වෙලේ දැන් මේකෙන් ගෙදර බලයන් ගෙදර සාලි ගාව කෙලීම තනියෙන් නටන් සාලිටලා
ගොඩක් කතා කරනවා මේම නෙමෙයි එතකොට මගේ රස්සාව ආ දැන් රස්සාව කරනවද මොකනේ දැන් මෙතන හිටිය කියලා හයර් වෙනවද මම මෙතනත් වෙනා මෙහෙම මෙහෙම නටනට ඉන්න මිනිස්සු හිතන පිස්සයි මිනිස්සු කියලා ඉන්ටව සතියයි තියෙන්නේ මේ දොස් ටික ටිකක් වැඩියෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ වැඩියෙන් මොකද කේල් මම නැතුමන් නිසා කවදාකවත් හරියම මැච්චයක් ගන්න අම්බට මලගයක් සෙට් කරගන්න බැරි වුණා නේද ළඟ එනවා ළඟ එනවා කිසි දෙයකට බය වෙන්න එපා මලකෙවල් දෙකක් ළඟ එනවා අන්න කනවන මලකෙවල් සුපිරි මලකෙවල් දෙකක් නෑයන්ගෙන් කරදර නෑ අන්තිම කැමැති පත්‍රේ ලියලත් නෑ අන්තිම කැමැති පත්‍රේ ලියලා නැතුණාට මරුණාට පස්සේ නම් ඔය කොළ ඔක්කොම එළියට එන්නේ අපි දන්නවනේ නෑ 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 මුන් දෙන්නගේම වෙන්නේ බඩු ෂුවර් බඩු ෂුවර් ඔය දෙබ ඩබල් ඉන්නේ එක එක් මායි ස්පිරිතාලේ ICU එකේ ඉන්නේ මැෂින් වලින් දුවන්නේ තව පැය 48ක් බලලා මැෂින් ටික ගලවනවා කිව්වා අනේ දෙයනේ ගලේ වැලි සර ගියාන අනිත් එකයි ඉන්නේ අනිත් එක ගෙදර යවුවා කතා කරනවා ගෙදර ආපිය කොහමද මම මැරෙන්නේ ටිකට් කපලා කියලා කියන්නේ දැන් කල්පනා කරන්නේ නැහැ කියලා අනිත් එකව ගෙදර යවුවා හොඳට කණ්ඩ බොණ්ඩ දීලා තියාගන්න කියලා මොකද ඌ ඉන්නකම බීලා බීලා ඌගේ කටුයි හැමයි විතරයි තියෙන්නේ ඇතුලේ මුකුත් නැහැ ඒක කිව්ව විතරයි ඌ අන්න බොන්න ඉල්ලනවා තව දවස් දෙකයි ෂුවර් බඩු ප්ලාස් දෙයනේ කියලා ඒ දෙන්න ගොඩ ගියානේ අපිට මැච් එක ගහගන්න තිබුණා බට් ටච් එකේ ඉඳපන් මේ මිනි දෙකට මොකද වෙන්නේ කියලා මැරිච්ච ගාම නිවුස් එක දෙන්න ඕනේ මේ කලුවට හොරෙන් මැරෙන්න එහෙනම් මැරලා බලන්න කියන්නේ කොහොමද ගේම කියලා මේ කලුවට හොරෙන් අඩු ගන්න ඔයාටවත් මැරෙන්න බෑ මම මොකද ඔයාට අවිල්ල බලුවේ කියන ඔයා මලා කියලා මට හොරෙන් ගම් මට මැරෙන්න බෑ එහෙම මේ කලුව කියටි එදා හරි කියන්න යයි යයි දැන් අර මෙතන ඉඳන් මේ මේම කර කර ඉන්නේ නැතුව මේ හයර් ටික දු මන් දැක්කා යයි 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 මලි කොහෙදද බොරැල්ල කරත්තට දැම්මම අයියේ අයියේ අනේ අයියේ අපේ වැඩේ හරිද අයියේ උත්තරයක් හම්බුණාද අයියේ අපේ වැඩේ හරි හරි පොඩ කරගන්න නැතුව හිටාම තාම ඩිරෙක්ටර්ස් ලා දෙන්න මේ ෆුල් සාකච්ඡාවෙන් නේද අයියේ හරි අයිනේ වැඩේ කොහොම හරි හරි අයිනේ හරි හරි ඉතින් උඹලට වාසනාව දිනුවොත් වැඩේ හරි ආවේ එහෙම නැත්නම් ඉතින් අබත් තමයි ඉතින් අයියේ එහෙම කරන්න එපා අයියේ මොකද්ද අයියේ අනේ එහෙම කරන්න එපා අයියේ උනේ අය අපිට උදව් කරන්න කොයි. දැන් තුරු උඹලා දෙන්න. හා? මේ ළමයා දැන් දැන් දෙමව්පියෝ දන්නාද උඹලා දෙන්න මෙහෙම පැනලා ආවා කියලා? ඔව්. හා? කොහොමද දන්නේ? ඔව් කියන්නේ ඇයි මෙහෙමයි. මේ වෝල්ගිගේ අම්මා දන්නව ඇති දැන්. මොකද වෝල්ගි ගෙදරින් එනකොට මේ ලියුමක් ලියලා මේ සූඩ තියලා එහෙම තමයි ආවේ. හැබැයි අපේ අම්මත් මේ වෙනකොට දැනගෙන ඇති නේද වෝල්ගි? ඔව්. දැන් කොහමද රෑ වෙනකොට උඹලගේ අම්ම දැනගන්නේ? අයිය මම උදේ ගෙදරින් ගිහ ක්ලාස් යනවා කියලානේ. ඒතර අවස් වෙනකොට අම්මා බලන්නේ නැති ආමත් නෑ. රෑ වෙනකොට ටික 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 අම්මා හිතේ බැලලා ගියා කියලා. ෂේප් ඒක අවුල නැ නේ. අපේ අම්මා අවුල නැ. ළමයෝ කොහොමද ළමයෝ එහෙම හිතන්නේ? දැන් රෑ වෙන රෑ වුණාම අම්මා කොහොමද හිතන්නේ? මූ අනිවාර්යයෙන්ම බැලලා ගියා කියලා. ළමෙක් රෑ වෙනකොට කොච්චර දේවල් මිනිහෙකුට වෙන්න පුළුවන්ද? දැන් පාටට බැස්සාම ගෙදරට එනකම් ෂුවර් කරන්න පුළුවන්ද? අක් කොච්චර අනතුරු වෙන්න පුළුවන්ද? මිනේ කොල්ලන්ට නම් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මට එහෙම වෙන්නේ නැහැ කියලා අපේ අම්මා ඒක දන්නවා. අම්මට හොඳටම ෂුවර් උඹ පැනලම යනවා කියලා. ඉච්චර ෂුවර් එකක් නැහැ. හැබැයි අම්මා දන්නවා මම මේ සීන් එක නිසා ෆුල් අවුලෙන් හිටියේ කියලා. කොහොමද දැන්? දන්නේ කියන්නේ අයියේ මේ වෝල්ගිගේ මගේ FA එක ගෙදරට මාට්ටුනෙන් පස්සේ මං අම්මලාට කිව්වා අම්මලා මේකට කැමති නැත්තම්
ඔය කතාව නම් කියන්න එපා මෙතන උදේ. ගම මොඩ කතා. දැන් එතකොට ඒ මිනිස්සු හිතනවා දැන් ඔබ පරක්කු වුණාම උඹ ඔය දැන් කියන ගියක වෙලා කියලා. එහෙමද? අයි. ඇත්තටම මේ මම්ම හිතයිද? මේ ඔය. ඇත්තටම මම උඹේ අම්මා නම් මම එහෙම හිතනවා බං. මෙමෙ ඒ කතාවලින් වැඩක් නැහැ ළමයෝ. පොඩක් කියන්න මේ මේ ළමයට කියන්න දෙමව්පියන්ට කෝල් එකක් කරන් කියන්න කියලා උඹලා දෙන්න දෙමව්පියන්ට හොරෙන් පැනලාවා කියලා. ඕ අයියේ අයියේ මට නම් බෑ අයියේ අපේ අම්මා ඩි ගන්න. අපේ අම්මා මාර වාසය නේ බෝකි. අයියේ මාර වාසය අයියේ මං ගෙදර ඉඳිදීවත් කතා කරන්නේ නැහැ නිකමටවත්. අයි අම්මයි ෆොටෝ එකක් පෙන්නද? අම්ම ඔය මට පෙන්නන්නේ නැහැ. මාවත් බයි හිතෙනවා අයියේ. ඒක යන්නේ මට බෑ අයියේ කරන්නේ. හරි හරි මේ 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 මිනිස්සෝ ෆෝන් එකෙන් බැන්න කියලා ඇඟේ වදින්නේ නැහනේ. ළමයෝ කියනකොම එළමයට ගන්න එක කියලා කෝල් එකක් තමන්ගේ දෙමව්පියන්ට. අයියේ මෙහෙම මෙහෙම කරා. මට ඒක කියන්න බෑ අයියේ ෆෝන් එකේ අපේ අම්මට අයියේ. අයියා මෙහෙම කරන්නේ අයියා. අයියා අයියා මගේ හොඳ යාළුවෙක් විදියට අයියට පොඩි උදව්වක් කරන්න බෑද මට? මොකද කිව්වේ? අයියා කියනකොම මම බැලලාවා කියලා අපේ අම්මට කෝල් එකක් දීලා. මොකද ඉස්සෙල්ලා කිව්වේ? අපි ඉතින් හොඳ යාළුවනේ. තාම කොහොමද ළමයෝ යාළුවෝ උනේ? තාම මම ඔයාලට රික්වෙස්ට් එකක් දැම්මේ නැහැ. ඔයාට චෙක් කරෙත් නැහැ. මම ඔය ළමයට රික්වෙස්ට් එකක් දැම්මේ නැහැ. දිගම් මේ අදනේ හම්බුනේ. තාම අපි යාළුවෝ උනේ නැහනේ. ඒ වුණාටයි මේ ගෙදර ඉන්නකොට එකට අපි ඉතින් කොහොමද යාළුවෝ වෙන්නේ? දැන් මොකද මොකද ඔය ළමයි කියන්නේ? මොකද? එකට ඉන්නකම අයියා මමද? ඔව් අම්මයි අම්මා. අයිය අම්මා. මොකද ළමයෝ මේ මොකද? ඉතින් වරක් අපේ කොහොමද ඒ වගේ ළමයි දෙන්නෙක් මෙහෙ නවත්ත ගන්නෙ? ඇයි ඒ දිනට තාම 18 සම්පූර්ණ වෙලා නැද්ද? යාන්තම් 18 පැනලා. ඉතින් තවත් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒ දිනට 18ත් පැනලා නම් දීතියෙන් කසාදත් බැඳලා නම් අපි දෙන්න මෙහෙ බෝඩ් කරගමු. ඒ වගේ පුඩි උන් දෙන්නේ තියාගෙන අපිට ප්‍රශ්නයක් වේවිද? ඒගොල්ලෝ කසාද බැඳට තාම වෙඩින් එකක් අරගෙන නැහැ. මේ ඉලූප් කරලා යවිලා තියෙන්නේ පැනලා ඇවිල්ලා. ඉතින් ඒගොල්ලන්ගේ දෙමව්පිය ඒගොල්ලන්ව හොයනවත් ඇති. ඉතින් අපිට මේක හරි ලොකු ප්‍රශ්නයක් වෙනවා. අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද? හොයලා හොයලා අන්තිමේට දැනගනී දෙන්න බැඳලයි කියලා. ඈ ඊට පස්සේ හොයන එක පැත්තකට දාලා ඔය පැත්තකට දාලා කරබානේ ඉඳී. යනලා ගිය හැම කපල් එකටම අන්තිමේදී උනේ ඕකනේ. ඒ ඉතින් අන්තිමටම වෙන දේනේ. කවුද දන්නේ ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලා ඒගොල්ලන් හොයාගෙන මෙහාට එවිද කියලා? එතකොට ඉතින් අපිට පොලිසියට යන්න මේ වියුවන්නේ. අන්ද කියන්නේ පොලිසියට නෙවෙයි හයි කෝට් එකට ගියත් කිසිම කෙනෙකුට අපිට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්න බෑ. මොකද අපි මේ බලහත්කාරයෙන් මේගොල්ලෝ මෙහෙ නතර කරගෙන ඉන්නවෙ නෑනේ. එන්නාට ඉතින් මේ අහක යන කරදර එඟට දාගන්න ඕනේ නෑනේ. ඕල් රයිට් ඕල් රයිට්. වට ඔය තරම් ලොකු ඩවුට් එකක් තියෙනවා නම් ඒ ළමයි දෙන්න ගැන ඒ දිනට යන්න කියන්නේ මෙහෙන්. එතකොට ඉවරයිනේ ප්‍රශ්නේ. එහෙම කියන්නේ කොහොමද? ඇයි මොකද එහෙම කියන්න බැරි? වරක්ස් මේ වෙලාවේ ඒ දෙන්නම නතර කරගත්තොත් අර වහලා දාලා තියෙන රූම් එක අපිට ඒක ඒ දෙන්නට දෙන්න පුළුවන්. අපිට ඉතින් අර අනිත් ඒගොල්ලන්ට වඩා පොඩි ගාණකුත් වැඩියෙන් ගන්න පුළුවන්. ඉතින් මොකක් හරි අපි මේකට කරන්න ඕනේනේ. අපරාධනේ වරක් මේ chance එක නැති කරගන්නේ. අනේ මන් දන්නේ නැහැ මාලිනි, මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙම තේරෙන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ වරක්. අනේ මොකක් කරි විසඳුමක් කරන්නකෝ මේකට please. හා එහෙමනම් අපි මෙහෙම වැඩක් කරමු. අපි මේ අනිත් කපල්ස්ගෙන් අහලා බලමු මේ යන් කපල් එක මෙහෙ නතර කරගන්නවට ඒගොල්ලෝ කැමතිද කැමැතිද කියලා. ඒගොල්ලෝ වැඩි දිනේ කියන එක අපි කරමු. එතකොට මොකක් හරි කේස් එකක් වුණොත් අපි පැත්තේ සාක්ෂියට ඒගොල්ලෝ හරි ඉන්නවනේ.
That's a very good idea. What a brilliant idea. Ajin ini, anti. Ada cerita apa sih nayan? Anti, kowe anti. Ayah ni apa rakku? Kedari dia nama Mela abdul, kondo loko kuku yang apa na? Abi selama ini perasaan sih dengan aku. Itu pasti tim beri aku kuku yang apa na? Tanah kari tu. Inna? Ah, oh ini dina demi alatin body mata apa dina? Oh, hari cuti. Mungkin dan si syati ini juga mandi me panel awi. Anti lah me body me de? Anti udah, api akhi lah. Kian ni papi me body me inna tepe. Mana hari kira de? Nek? Aki, me mata honda temati bayi. Bo ti enak kau ini? Bo? Bo? Me api nanda ni ada wandi ni boy, kaputu boy, vitarai. Chami, e bo hera, tawat bo ti beda? Ati ati ojiwe. Ayo Aki, bo, api ada me kala bonne, kala bonne. Jo, bo, me, batur. Bo. Ane, pau, me nanggi tamu bahator lat ne wagi. Wah, ayo Aki bahatoran ni? Bah. Nanggi me, bahatiru ne Aki ane bahator gan none wedak tamai. Teru nad? Me hiti ane batur, bo nang gedar ya ande. Kusir gila batur bond, yanda. Kamar neyaki, mana batur itu kat tiba naya. Eh, nanggi neyaki tu lah. Me game ading yanda, gila wamat hairin. Wamat hair nama tino kusir. Kusir tino sinkek, dana wade? Pegangin modan. Ah, sinkek tino sinkek gaw me tino meka. Tapik, arin kopya ganne, wakker ganne bond, yanda. Hasho, yang. Mainna, enti naga, wagi lebih len. Ni cuti tu, balagi ni bobon ni, pitu gede. Hei, sama tu honde? Bobon honde? Kita ni dana? Dana kita si. Auntie, uncle ini. Mereka itu kalau tu board kerja ni nanti kira macam mana decide kere? Iting, evi dia tu make decision ni kat ganu ko? Apa yang make decision ni kat mana gat ter? Make decision ni kat apa yang dengan tu betulah ganu bebas ujani? Oh, make lamai dengan lagi perasaan hari mac controversial. Eka hinda, apa tiru ni kala make bela evi di, untuk prajatantrawadi decision ni kat ganu. Prajatantrawadi? Mukadimi hadis si prajatantrawadi mata kuni. Parana puru de fasist widi itu tiada gatda nang ibarai ni. Api kawat dawat, hema fasist tiiran eragan nai. Netu, api hema tisse matiiran agane, hemu mangge ma kemetan. Igen api dano. Kau ni kan sujani, ika api dano ni kini kamu tu ni kau tegi we. Sujak iya ni api fasist di hita matiiran gatda ikir ada. Mereka lah angka ini demokrasi fasis partai level lah dia ni. Uncle dah teh mata mai. Orang nanti mengganti khatir message juga dulu. Deng,
කොම කපල් ස්ටික කාමර වලට වෙලා ඒගොල්ලන්ගේ වටමේස සාකච්ඡාව පටන් ගන්න තියෙනවා. හරි ෂෝක්, හරි ෂෝක්. අයියෝ ජග. ඉතින් ඔයාට තිබුණනේ ඒගොල්ලන්ගේ ඩිසිෂන් එක මොකද්ද කියලා අහගෙන එන්න. මට පුළුවන් දන්නේ ඒගොල්ලෝගේ කාමරවල ඇස්සට වෙලා රින්ගගෙන ඉන්නේ. අන්තික ඔයා දන්නවනේ මම වැරදීමකින්වත් ඔය අනුන්ගේ කාමරවල වලට රින්ගන જાති මිනිහ නෙමෙයි කියලා. නැද්ද සුජා? ආල බලන්නකෝ සුජා. තව කොච්චර වෙලාවක් යයිද මේනේ ප්‍රශ්නේ විසඳන්න. අන්නම් කියන්නේ අංකල් උන් ප්‍රශ්නේ ඇඟට ගත්ත විදියට ගොඩක් රැඳුවා. අපෝ එච්චර වෙලා නම් ඉන්න බෑ. ඒ ළමයි දෙන්නේ එළියේ. අපි පැයක් ඇතුළත අපේ ඩිසිෂන් එක ඒගොල්ලන්ට කියන්න ඕනේ. පැයක් යන්න කලින් ඒගොල්ලෝ තීරණය කරේ නැති වුණොත් ආන්ටි අංකලේ කැමති තීරණයක් ගන්න. අනේ ආන්ටි අංකල් දෙන්නත් එක්ක එකතු වෙලා තීරණයක් අරගෙන දෙන්නම මේ ගෙදර තියාගන්න. ජගා කැමතිද ඒ ළමයි දෙන්නව මෙහෙ බෝඩ් කරගන්නට? මම නම් ඉතින් එකපයින් කැමතියි. කොහොමත් අංක මං ඉතින් අවංක ආදරේට බොක්ක වුණා දෙනවනේ. කොහොමද අපි දන්නේ ඒ පොඩි උන් දෙන්නගේ ආදරේ අවංකයි කියලා? අයියෝ ආන්ටි මූණ බැලුවාම පේනවනේ. දැන් බලන්න සුජාගේ මූණ දිහා. මොන කරම ඒ මූණේ තියෙන්නේ මට තියෙන අවංක ආදරේනේ. බලන්නකෝ. මේ මූණේ කොටලා තියෙන්නේ මට තියෙන ආදරේනේ. ඒ මූණේ කොටලා තියෙනවා ඔය කවදරි මගේ අතින් මැරුම් කනවා කියලා. අන්න ඒකත් හොඳට බලා ගන්න. මේ ජගා තාම බැලුණාද ඔයාට මේ ඕන නැති විහිළු නොකර ඉන්න තේරුණා? මේ අර බලන්න සුජානි මොන තරම් කීණතියද ගියේ කියලා. ඒක විහිළුවක් නෙමෙයි හොඳ. ඒක ෆුල් සීරියල්. සීරියල්? සීරියල් කියන්නේ මේ උදේට කන බ්‍රෙක්ෆාස්ට් එකක්. මොන බකුලක්? මේ ඔරගා. ඕනේ මේ පොඩමඩ පයින් යන්න පුළුවන්. මේ පොඩ යන රුපියල් 100ක් වෙනදා කරගන්න ඕනේ නෑනේ. අල්ලගන්නේ. ෆ්‍රී ඔෆ් චාර්ජ්. නගින්නකෝ. මොකද එකපාරම මෙසන්තර වෙන්නේ හිතුනේ. ජෝඩු ගෙදර මාත්‍රෝට එක මට කියලා තියන්නේ මේ ඩයිය මාත්‍යා කේස් එකෙන් පස්සේ නෝනාට ස්කොට් එක දෙන්න කියලා ටවුන් එකේ ඉඳලා. ආරක්ෂාව ආරක්ෂාව. ඒක මම මේ නෝනා එනකම් බලාගෙන ඉතියි. අනේ ඇත්තද? කොච්චර දෙයක්ද කලුව? මේ අද මොකද ප්‍රශ්නයක් වුනේ නෑනේ. අද දවස පුරාම අපේ ආරක්ෂක විධි විධාන තිතට ගියේ ඉඳා කිසිම අවුලක් වුණේ නැහැ. හැබැයි හෙට කොහොමද ඉඳන්නේ? මේ ගුටි කාපිනේගේ තත්ත්වය කොහමද? ටීවී කාර්යයට ටිකට අරාරේ ඉතින් මේක වපුරගෙන කණ්ඩා හදනවා. ඒ කියන තරම් දෙයක් කියලා නැහැ. හැබැයි මේ ගුටි කාපි එකගේ තාත්තට මේ කොල්ලගේ තුවාලේ නම් නිකන් හංගන්නගේ තුවාලේ පාර අවුස්ස ගන්නයි හදන්නේ. අපේ ඩයිය මොකද කියන්නේ? අද දවස පුරාම අපිට එක මුකුත් කතාවක් නැහැ. ගොඩක් ගාවට වෙලා හරි ජනේලයක් ගාවට වෙලා හරි ඔය පාර දිහා බලාගෙන මොකක් හරි වාහනයක් හරවනකොටම ඔන්න ගිල්ල හැංගෙනවා. එයා හැංගෙනවා අපි හොයනවා. අපි හැංගෙනවා එයා හොයනවා. එයා හැංගෙනවා අපි හොයනවා. කවුකලු දැය හොඳටම බය වෙලා. බයලා. මම ඉක්මනට දානවද කිදෙටි? නැගනේ ඒකනේ කිව්වේ ඒකනේ කිව්වේ. ගෝනා මේ කේස් එකෙන් පස්සේ ගයිය මාත්‍යට කියන්නේ ඔය රස්සාවෙන් අයින් වෙන්න කියලා. නැත්තම් කවදා හරි හොඳ පරිප්පුවක් කනවා. මං කොච්චර කියනවද කලුවේ? එයා එකෙන් අයින් වෙන්න කැමති නෑ. එයා පුදුමාසාවක් තියෙන ඔය රස්සාවට. ඒම ආසයි කියලා හරියන්නේ නෑ. පොඩ වචනේ දාලා බලන්න. මං වචනේ දැම්මොත් එයා ඊළඟට දාන වචනේ මම දන්නවා. මොකද? එයා මගෙන් අහනවා මේකෙන් අයින් වෙලා මම මොකක් කරන්නද? ඔය රස්සාවෙන් අයින් ගිහලා හිඟා කෑවක් කමන්න. බලන්නකෝ තව අවුරුදු 7ක් 8ක් යනකොට ඔය අනුන්ගේ පරිප්පුවක් කාලා ඩයිය මහත්තයා ගෙදර එන්නේ පෙට්ටියේ, මිනි පෙට්ටියේ.
එම ආවෙ නැත්නම් මං කන කපලා බුරැල්ල ඉඳන් දෙමඩ කොටට දන ගන්න. ඌසල කතා කියන්න එපා කලුවේ. ඕ තම්සලා ඉඳන් තමයි අපි දෙන්නට මෙහෙම වෙලා තියෙන්නේ. මම කියන්නේ යථාර්ථය යථාර්ථේනේ. මේ තම්සගේ යථාර්ථය තියාගන්න තම්ස ළඟම. දැන් මාව දාන ඉක්මනට ගෙදර. දාන. මොනවාරි කිව්වද තරදි? මටනම් මේකේ හොඳකුත් පේනවා නරකකුත් පේනවා. ඉස්සෙල්ලා මෙයාට පේන නරක ටික කියන්නකෝ. ඒ කියන්නේ මේ ගෙදර තව කට්ටිය වැඩි වෙන එක. ඒ කියන්නේ අපේ පැත්තට තව ඇස් ජෝඩු දෙකක් වැඩියෙන් අවදානම්. එතකොට අපිට නිදහසේම කරගන්න වැඩක් කරගන්න අමාරුයි. ඒ වුණාට තාත්තේ පමණන් ආස කට්ටිය වැඩි තැන් වලට ගිහිල්ලා ගේම දෙන්න. එතකොට මාට්ටු වෙන්නේ නැතුව ලස්සන්ට වැඩේ කරන්න පුළුවන්. යම්යෝ, එහෙම හොඳයි පාරවල් වල. මේ ගෙවල් වල එහෙම බෑනේ. පාරක නම් ඉතින් කට්ටිය වැඩි වෙන්න ඔය පොකට් එකක් ගන්න මාළයක් අඩා ගන්න ලේසි. හරි. එතකොට මට කියන්නකෝ දැන් ඔයා දෙක හොඳේ මොකද්ද කියලා? හොඳේ තමයි අම්මියෝ. අපිට තව වේකන්සි එකක් ඕපන් වුණා. උන් දෙන්නා ඉන්නේ උන් දෙන්නගේම ලොක්කේ. වට පිටේ මොනවා වෙනවද කියලා උන්ට 100ක් නෑ. ඒ වගේ වෙලාවට තාත්තේ ඇඳන් ඉන්න ඇඳුම උනත් ගලවන් යන්න පුළුවන්. ඒ වාසිය අපිට තියෙනවා. දැන් බලන්න ඕනේ මේ දෙකෙන් වඩා වාසි මොකද්ද කියලා අම්මියෝ. මට නම් ඉතින් මේ දෙකම හොඳයි කියලා හිතනවා තාත්තේ. ඊම හරියන්නේ නැහැ. ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. භාවනා යෝගීව හිතන්න. ඇස් දෙක වහගෙන කල්පනා කරන්න වඩා ආවාසි මොකද්ද කියන එක හිතන්න බලන්න. හිතන්න හොඳට හිතමු. හොඳට හිතන්න. ආයෙත් හොඳට ගැඹුරින් හිතන්න. ඇස් පියාගෙන හිතන්න. ඉන්න එක තමයි. යන්නේ අනේ පොඩි උන් දෙන්න දැක්කම දුක හිතෙනවනේ. නවත්ත ගන්න මේ හිතෙන්නේ ගිහිල්ලා දෙමෝපියන්ට බාර දෙන්න. ඔන්න ඔන්න ඉතින් වයසක ගෑණෙක් විදිහට හිතන්න ගත්තනේ. නිකන් සම්ප්‍රදායික ගෑණෙක් විදිහට හිතන්න පචම්ල. හිතන්නේ හිතෙනවා. අපි නම් ওই වයසට ওই විදිහට වැඩ කරේ නෑ. මොකද නැත්තේ? අපි දෙන යාළුනේ. එළවලුනේ. සු අපි යාළුනේ එළවලුලින් පස්සේ. ඒ මතක නැද්ද? මතකයි මතකයි. මට හරි එළවල් කරගන්න බැරුණා තමසයන්ද? අනේ අනේ මේ ඔයාගේ මෝඩකම් වලට මාව ගාව ගන්න එපා. එළවල් කරනකොට මං ඇහැක් අතල්ල බැලුවේ නෑ වාදියා. ඒක තමයි අවුල. ඇහැ කොනේනේ බැලුවේ. ඇහැ අරලා නෙමෙයිනේ බැලුවේ. මං ඉතින් අවුරුදු දෙකක්ම තමසේ පස්සේ ගියා තමසේ යාළු කරගන්න. අනිත් කොල්ලෝ ටාගට් කළේ කැම්පස් යන්න. මං ටාගට් කළේ තමසේ යාළු කරගන්න. හරි ඉතින් ඒක කොහොම හරි වුණානේ. හැබැයි අපි ක්ලාස් යනවා කියලා එහෙම ගියේ නෑ. අම්ම ලකම තුනා කියලා පැනලා ගියෙත් නෑ. අපිට වඩා මුන්ට හොඳ කොන්දක් තියෙනවා චමල. උන් තාම ටියුෂන් යන වයස. ගෙදරින් අගමැතියි කියලා. උන් අඩඩා ගෙදෙට්ට වෙලා හිටියේනේ. ඒකට තීරණයක් ගත්තා දැන් ඒකට පීස් කරනවා. අපිට කීයටවත් එහෙම කොන්දක් තිබ්බේ නෑනේ. අඩුම තරමේ තමුසලේ මල්ලේ. නුගේ කොට හන්දි. මාව බිම දාගෙන ගැහුවට පස්සේවත් තමුස කැමතිුන්නේ නෑනේ මැල්ලා එන්නේ. කොන්දක් තියෙන මිනිහෙක් කරන්නේ පැහැලා යන එක නෙමෙයි කොහොම හරි හැපිලා අකමැතියව කැමති කරගන්න එක. ඔයාට ගහපු අපේ මල්ලි ඔයාගේ කකුල් හොදන තැනට නම්ම ගත්තේ මගේ කොන්ද නිසා තමයි. සාදා දෙන්න බලدارින් අනේ මන් දන්නේ සුද්දගේ කාලේ ඉඳන් දැන් 2016ට අනේ මල තාම පාරවල් ටික මුන්ට හදාගන්න බැරි වුණා අනේ මන් දන්නේ කවදා හරි මේ ඉරෝ මේ ජෝඩු ගෙදර ජෝඩු හතරක් ඉන්නවා තව සිංගල් ජෝඩියකුත් ඉන්නවා හරි
එතකොට තවත් මොකටද අනේ මේ ගෙදරට ජෝඩුවක්? ඇන්ටිට අංගටයි අත වේදමඩ ගිය කර ගන්න වෙන්නේ. මොකටද අනේ වෙන හකියුන් දෙන්නට තවත් සල්ලි? ඈ? එහෙම කතා කරන්න එපා. අපි දෙන්නේ මේ කාල බිල ඉන්න බෑද? සමහර මිනිස්සු කියන්නේ මට නිකන් මට 60ක් හිටියා මේ කාල බිල මගෙන් එහෙම කියන්නේ. 60 ලංගනකොට මම වඩා 75ක් තිබහ ඇත්ත. 75 වෙනකොට 80. එහෙම තමයි. මේ වගේ තමයි. වයසට යන්න යන තමයි හසි ඔය අපි දැන් හිතුව නැතුණාට ඔය සල්ලි මත ගන්න හරි ආසයි. අනේ මේ මන්නේ ඔකට විරුද්ධයි. කොහොමත් තව දෙන්නේ මේකට ගන්නට මම විරුද්ධයි. හසියෝ ඒ කුරුළු ජෝඩුව මෙහෙ ඉන්න එකෙන් වැඩි වාසිය තියෙන අපි දෙන්න ජෝඩුවට. මොකද තිරු අපිට තියෙන chance එක? මම කලබලින් නැතුව. මට පේන විදියට මුන් දෙන්න ඔය ඇවිල්ලා තියෙන ක්ලාස් එකක් අර කුවර යන ගමන් පැනලා ඇවිල්ලා තියෙන්නේ. සල්ලි ටිකක් අතේ ඇද්දි කොහොමත් ඔය සමාහත්‍ය අධ්‍යයක් කරනකොට ඒ සල්ලි ටික ඉවර වෙනවා. ඊට පස්සේ දෙන්නට ජොබ් එකක් ඕන වෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න අපේ ක්ලීන් සර්විස් එකට දාගන්න පුළුවන්. කොහොමත් ඉතින් අලුත බැඳපු නිසා මුන් දෙන්න ඔය හැපි හැපි ජොබ් එකක් කරන්න ආස ඇතිනේ. අක්කලා අපේ ගෙතම සයිට් එකට දාගත්තා ඉවරයි. බස්සන්ඩ? බස්සන්ඩ කොහෙද මිනිස්සු සයිට් එකක් තියෙන්නේ? දෙප්ප සයිට් එකත් විනාශ කරලා දැම්මා. දැන් වෙනව මෙතන බස්සන්ඩ කියන්නේ ඉතින්. මටනම් ඔය හිතන්න ඕනේ නෑනේ. උග දෙයලා මේ දෙන්න මෙහා ආවයි කියලා අපිට අපේ තියෙන ප්‍රශ්න වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත්. එහෙනම් ඕන මගුල. ප්‍රශ්න අඩු වෙන්නේ නෑ කියලා ඒක පැත්තකින් දීමුකෝ. හැබැයි ඉතින් වැඩි වෙන්නේ නෑ කියලා ස්ථිර වශයෙන් කියන්න බෑ. දැන් එතකොට ඔයා කියන්නේ උන් දෙන්න අපිට ප්‍රශ්නයක් වෙයි කියලාද? ඔයා කියන්න බෑ ඉතින්. දැන් මේ ගෙදර ඉන්න අනිත් උන් අපිට ප්‍රශ්නයක් වෙයි කියලා අපි කවදාවත් හිතුවද? ඔයි දාන්නේ ඉඳලා ඉල්ල නිකන් දුස්රා දානවා නේ මන්නක්කාරලා යන ප්‍රශ්නයක් දෙකක් අපිට ඉඳලා හිට. ඒ වගේ මේ පොඩි උන් දෙන්නත් ඉතින් ප්‍රශ්නයක් දෙකක් දාන්න බැරි නෑ ඉතින් අපිට. එහෙනම් අපි අකමැති වෙමු. ඒක හරි නෑනේ. ඒ වන්තිය දෙන්නෙක් නේ. නේ. එහෙනම් ඉතින් ඔයා කැමති වෙන්න. කියන්නත් බෑ අපිට ලේඩක් වුණොත් එහෙම. ඕන මගුලක් කියන්න. මට මේ තියෙන ප්‍රශ්න මදිවන්ට මේ බෝඩින් වල තියෙන ප්‍රශ්නත් හිතන්න. වෙන වැඩ නෑ වගේ. ඔය හැච්ච පැච්චු ළඟ අපිට හොරකම් කරන්න දෙයක් නැතුව ඇති. පේන්නේ නැද්ද හුම්බට උදින්නෙක් වගේ. දෙන්න මේ කව කරත් මෙච්චරක් නෑ. ඕන නම් ඉතින් කිරි බෝතල් දෙක තුනක් ඇති. ඈ බුකින් වෙන්නේ ඕම් මේ පදිංචියට આવොත් උදේට ටොයිලට් පෝලිමට තව දෙන්නෙක් වැඩි වෙනවා. ආපෝ ඒ කියන්නේ මට මගේ වැඩේ කරගන්න තියෙන නිදහස තවත් අඩු වෙනවා කියන එක. මේ අපි අකමැති කියමු. ඕන්නෑ අපි අපි අකමැති කියමු. හා අවුලක් නෑ නේ. මම අවුලෙන්නේ මොනාරත් මොකද උන් දෙන්න මගේ ළමයි. ඔයා විරුද්ධයි නම මමත් විරුද්ධයි තාත්ති. ඕන්නෑ අපි අකමැති. අපි අකමැති. අපි විරුද්ධයි. අපි විරුද්ධයි. ඕන්නෑ. අපි විරුද්ධ වුණා කියලා උන් ආපහු ගෙදර යන්නේ නැහැ නේ චමිලා. උන් කසාද බැඳලා ඉන්නේ. උන්ට මේ නවතින දුන්නේ නැත්නම් උන් හැමතැනම ඇවිදි බෝඩින් වලට. එහෙම වුණොත් උන්ගේ හනුමන් දවස එහෙම නැහැ. පෞලි එකඳ අපි උන් මේ නවත්ත ගම. අපි එහෙම කැමති වෙමු. මන් දන්නේ නැහැ ඉතින් ඔයා කැමති නම් මාත් කැමතියි. ඒකනේ. ඒක හොඳනේ. තිරෝ මන්නම් කියන්නේ දැන් එකා දෙන්න මේකට වැඩි වෙනවා කියලා කියන්නේ ඒකෙත් ඉතින් අපේම කර්මේ තමයි. මෙහෙමයි. දැන් අපිට මේ කිලින් මැන්ටලක් කියන්න බෑනේ. එතකොට ඒගොල්ලෝ අපි කියන්නේ චීප් විදිහට තමයි හිතන්නේ. හිතන්න දැන් කොමන්ඩ් එකක් කීප් කියලා තමයි හිතන්නේ. එකම නේද කියන්නේ. මේ මං කියන්නේ දැන් අපි මෙහෙම කියමු. මේ ඇත්තටම ආන්ටි මේ වගේ කපල්ස් මේ යන් කපල්ස් මේවට දාගන්නවා කියලා කියන්නේ මේ ආන්ටිලා මේ දෙන්න හදන්නේ මේ සමාජයට වැරදිම වැරදි වැරදිම වැරදි අදහසක් කියලා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මොකද මේ ජෝඩු ගෙදර ඉන්න ගෑනු දිහා බලලා අර පොඩි කෙල්ල වැරදි ආදර්ශයක් ගන්නවා කියන මහදෙන්න මහදෙන්නට කියනවා. ඒකනේ එහෙම මොනොත් ඉවරයිනේ නේද? වැරදි අල් තිරෝ අනේ මේ ඉන්නපාව කියන්න. වැරදි ආදර්ශ වේ හොඳ ආදර්ශවත් මිනිහා. මිනිහට ගහලා අනේ අම්මේ අනුන්ට ආදර්ශ ගන්නවා ෂෝක් ගෑනේ. මට උන් දෙන්නව දැක්කම මතක් වෙන්නේ දමිතෝ අපේ තරුණ කාලේ.
අපි දෙන්නා ලව් කරන්න තැනක් හොයාගන්න බැරුව කොච්චර නම් කට්ටක් කෑවද නේද? හරි හරි හරි. හරියට ෆිල්ම් එක පටන් ගන්නකම් ෆිල්ම් හෝල් එක ඉස්සරහා හිටගෙන බලන් ඉන්න වගේ තමයි අරුන් දෙන්න මිදුලේ බලාගෙන ඉන්නේ අපි උන්ව මේ බෝඩිමට ගන්නවද නැද්ද කියලා කැමැත්ත දෙනකම්. පවුනේ. පවු. මං කියන්නේ ඔන්නේ අපි කැමතියි. ඔය දන්නවද? ඔය පින අපිට ලබනාත්මේ හැරි අනුමෝදන් ඉන්නේ තේ. මීට වඩා හොඳක් වෙන්න කියලා අපි දෙන්නට. මල සමය. කැමතියම් කැමතියම්. එක ජෝඩුවක් වැඩියෙන් කැමති වුණා නම් තුනට එකයි කියලා අපිට ඒ ළමයි දෙන්නව මේ ගෙදර නවත්ත ගන්න තිබුණා. එක ජෝඩුවක් අකමැති වුණා නම් තුනට එකයි කියලා අපිට ඒ දෙන්නව අරින්න තිබුණා. දැන් එතකොට දෙකට දෙකයි. දැන් මොකද මාලිනී අපි කරන්නේ? දැන් ඉතින් කරන්න තියෙන්නේ අපේ ඩිසිෂන් එක මෙතනට දාන එක. එතකොට තුනට දෙකයි කියලා හරිනේ. ඔයත් පුදුම කතාවක් නේ කියන්නේ මාලිනී. අපට එහෙම තීරණයක් තිබුණා නම් අපට ඒ වෙලාවෙදිම මේක ක්‍රියාත්මක කරන්න තිබුණනේ. අපට එහෙම තීරණයක් නැති නිසානේ අපි මේ ප්‍රශ්නේ අනිත් ජෝඩුව වලට තල්ලු කරලා දැම්මේ. අනේ මන් දන්නේ නැහැ වරක් මේක මට හරිම ඊසරදයක්. මේ වැඩේට දැඟලපු නිසා මට අර වෙඩින් එකට යන එකටවත් ලෑස්ති වෙන්න බැරි වුණා. ඊව පස්සේ බලමුකෝ. ඉස්සර වෙලා මේක තීරණයක් කරගෙන ඉමුකෝ. අංකල් මොකද ගත්තේ ඩිසිෂන් එක? නෝ ඩිසිෂන්. අපට කිසිම ඩිසිෂන් එකක් ගන්න බැරුව අපි මේ කොට උඩේ ඉන්නේ. දෙකට දෙකයි. දෙකට දෙක? ඔව්. දෙකට දෙක වෙන්නේ කොහොමද? දෙකට දෙක නෙමෙයි තුනට දෙකයි. තුනට දෙක වෙන්නේ කොහොමද? දෙකට දෙකයි. ඔන්න තිරා හෂිනි අකමැති විරුද්ධයි. එතකොට ගියාන් ජයනි විරුද්ධයි. සරා චමිල කැමති. දයයි දමිතත් කැමති. ඉතින් දෙකට දෙක දෙකට දෙක. ජගා සුජා අපි දෙන්න මේ යෝජනාවට කැමති. එතකොට තුනට ජගා සුජා ඔය දෙන්න ජෝඩුවක්ද? ඔව්. ජෝඩුවක් ඉදිරියට අපිට ඡන්දයක් දෙන්න ඕන තරම් අයිති තියෙනවා. නේ? ලොකු අයිතියක් තියෙනවා ලොකු අයිතියක්. අනිත් එක අංකල් ආන්ටි අපි දෙන්නා ඉතින් මේ ගෙදර ඉන්න පරණම මේ සමාජිකයෝ දෙන්න. ඒකින්ද අපි දෙන්නගේ ඡන්දය අංකල්ටයි ආන්ටිටයි බාර ගන්නම වෙනවා. මාලිනී. මොකද මාලිනී කියන්නේ? මොනවා කියන්නද? ඔය වචන ටික කාගේ හරි කටෙන් පිට වෙන ගන්නේ මම බලාගෙන හිටියේ. අනේ thank you jaga thank you suja thank you. thank you suja. ඒ ඇට්ටක ඉවරයි. අනේ ඇයි කිරිල්ලේ එහෙම ඉවර කරන්නේ? අපි මේක දිගටම කරගෙන යමු. Hiya, Garfield. Well, so much for my great day. Huh? Oh, Garfield, Nermal's going to spend the entire summer with us. මොකද මේ උනේ? ෆෝනේ ෆෝනේ ගන්න. නෑ නෑ අනේ ඩේට ඉවරයිද කොහෙද? ගන්න. නෑ නෑ මේ ඩේට ඉවරයි. ඩේට. අනේ කාටුන් එකේ හොඳම හරිය. අපරාදි දෙහෙට තමයි බලන්නේ දී. බෑ 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 බෑ. මට නම් හෙට වෙනකන් ඉන්න බෑ. මේ ඉන්න බෑ. මේ තා විනාඩි 15ක් තියෙනවා. මේ යන්නකෝ. කාඩේට දුවලා ගිහලා ඩේට කාඩ් එකක් අරගෙන. අනේ වෝල් ගියෝ ඩේට කාඩ් කොහෙද මෙහෙන් හොයන්නේ? කඩවල කොහෙද මේ? මේ කොහෙද කඩවල? ඇයි මේ? අපි අර එද්දි බීම බිව්වේ.
ඒ කඩේ තියෙනවා ඩේට කාඩ් යන්න කියන්නේ. ඒ කොච්චර දුරයිද අනේ කොච්චර දුරද අපි බීමවි කොච්චර දුරද? අම්මෝ විනාඩි 5ක් විතර යන යන්නත්. ඇත්තද? ඔව් ඔව්. ඉතින් කමන්නේ නෑනේ. යන්න පහයි එන්න පහයි 10යි. තව 5ක් තියෙනවා බලන්න. අනේ නෝ. යන්න යන්න යන්න. හරි. ළමයිනේ. අපි තීරණයක් ගත්තා. ඒ කියන්නේ අන්න මේ අපිට ඉන්න රූම් එකක් හරියටම ඔව් හැබැයි මේ ඩිසිෂන් එක ගත්තේ හරිම අමාරුයි ආන්ටි ලගේ කොච්චර අමාරුද කියලා අපේ දේ හරි ආන්ටි අනේ බොහොම ස්තුතියි මේ අපිට මේ පෙන්නන්න පුළුවන් ද රූම් එක ඔව් ඔව් එන්නකො මාත් එක්කලා ඉනි මේ අපි දැන් චුට්ටකින් එන්න මේ යන්නකො ඩේටා කාඩ් එක අරන් එනකො මෙතනම විනාඩි දෙක අයියා මගේ කාටුන් එක ඉතුරු විනාඩි දිනුවොත් මෙතනම ගියා කියලා හිතාගෙන මේ I have no time to waste with you all. එනම නම් එන්න. මේ දැන්. Come on. Yeah, yeah. කාලයක් නෑ කියලා කිව්වේ. ආන්ටි ඔය කාටවත් පේන්නේ නැති විදිය අනතුරු මටයි අපේ තාත්තිටයි පේනවා. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න. ඔය ජෝඩුව මේ ගේන් එළියට දාන්න දෙවුන්දර තුඩුවේ ඉඳලා පේතුරු තුඩුවට පාදයාත්‍රාවක් ගියත් ලේසි වෙන්නේ නැහැ. මේ what is පාදයාත්‍රාව? ඇයි ආන්ටි පාදයාත්‍රාව? ඔය දැන් මිරසල හැමෝම යන්නේ පාගමන් අර විරෝධය දක්වන්න. Right. අර බෝඩ් දැල්ලගෙන මෙහෙම කෑගුම් ගගෙන. අයියෝ මේ ගෙදර 6 දිනකට පුළුවන් දනේ පාදයාත්‍රා යන්න. නෑ 4-5 දිනක් නෙවෙයි. මේ ජෝඩු ගෙදර ඔක්කොම මේ පලාතේම මිනිස්සු පාදයාත්‍රා ගියත් ඔය දෙන්නව ගෙයින් එළියට නම් දාන්න ලේසි වෙන්නේ නෑ. එහෙම කොහොමද අපිත් එක්කලා? මගේ රූල්ස් වලට ඇග්‍රි වෙන්නේ නැත්තම් මම කන්නේන් ඇදලා තමයි එළියට දාන්නේ. හරි හරි බලමුකෝ අපිත් මේ ජෝඩු ගෙදරනේ ඉන්නේ ආන්ටි ඒගොල්ලන්ව කණෙන් ඇදලා දායිද ඒගොල්ලෝ ආන්ටිලව කණෙන් ඇදලා දායිද කවුද දන්නේ මේ ජයනි අපි ඔහිට වඩා මැර කපර්ස්ලව ටැකල් කරලා තියෙනවා මමයි වරක්සු මේ දෙන්න අපිට නිකන් කොසට වගේ තලන්න අනේ මොනවද අනේ මේ වටා දීති this is very simple බලමුකෝ තලන හැටි ආන්ටි මේ මට මේ රෙදි ටික වොෂින් මැෂින් දාගන්න ඕන ඕ ගුඩ් හැබැයි ඉතින් හවස 6 මේ වොෂ් එකට තමයි දාගන්න වෙන්නේ කමක් නෑ මේ ඇත්තටම ආන්ටි මම හිතුවා අපි දෙන්නගේ රෙදි ටික ඊට පස්සේ ආන්ටිලාගේ වොෂින් මැෂින් එකේම හොදනවා කියලා වට ගුඩ් ඇයි ඔව් හැබැයි සල්ලි ගෙවන්න වෙන්නේ මාසේ අන්තිමට ඒ ජැනි ඩේලි පේ කරන්න අමාරුද උඹලන්ට නෑ අමාරු නෑ අර දවස ගානේ බැංක එකෙන් සල්ලි ගන්න ගියාම අමාරුයිනේ හරි කරදරයිනේ ඉතින් එහෙම නෙවෙයිනේ මාසේ අන්තිමට එකපාර ගෙවුවාම අපිටත් ලේසි ආන්ටිටත් ලේසි that's all right එතකොට මම උඹලගේ රෙදි වලට පොඩි ඩේලි නෝට්බුක් එකක් මේන්ටේන් කරන්න ඊට පස්සේ මාසේ අන්තිම වෙනකොට ඒකේ account එක එකතු කරලා මම උගලන්ට දෙන්නම්. That will be all right no? හරි. ආන්ටිට කැමති විදිහට කරන්නකෝ. මේ ආන්ටි දැන් මේ රෙදි ටික මම කොහෙද දාන්න ඕන මේ? ඕක දැන් ගිහිල්ලා washing machine එක ගාව අර ලොකු බින් එකක් තියෙන්නේ. අනේ basket එකේ. හා. හරි.
එතකොට මම හැන්දෑවට උගලන්ට මේ අර බිල් එක ලියලා මේ රිසිට් එක දෙන්න. හරි හරි හරි. Thank you. කොහෙවත් රෝස මල් නෑ. දැන් මේක තියාගන්න. මට හිතුණා අපරාදේ. පණින් රිලවට මං ඉනිමගක් තිබ්බනේ. මේ මොඩ වැඩේ මට නොකර ඉන්නයි තිබ්බේ. මොකක්ද මේ මොඩ වැඩේ? හා? අපි දෙන ජෝඩුවක් විදියට අංකල් ගාවට ගියපේකද? නැතු ඉතින් වෙන මොකද්ද? මේ පැටියෝ අපි දෙන්න මේ විදියට කරේ අර අර අහිංසක ජෝඩුව වෙනුනේ අපි දෙන්න එහෙම නොකරනම් ඒ අහිංසක ජෝඩුවට උන් හිට දෙන්න නැතුව යනවනේ අපි දෙන්න කරේ අපි දෙන්නගේ අහිංසක ආදරේ ඒ ජෝඩුවගේ ආදරය වෙනුවෙන් අපි ප්‍රදර්ශනය කරපේක විතරයි මං නම් කිසිම ආදරයක් ප්‍රදර්ශනය කරේ නැහැ යකෝ එන මොන මොකලොඩ මම උඹේ අතල්ලගෙන ඉඳන් ඉතින් උඹමගේ අතමිරික මිරික හිටියේ අතමිරික මිරික හිටියේ ඒක රංගපෑමක් විතරයි මං එළියට ඇවිල්ලා සබන් කැටයක් ඉවර වෙනකන් අතේ හෙදුවා. අයියෝ කිරිලියේ අයියෝ මම අතෝද ගත්තේ. මම නම් තාම මගේ අතේ මැස්සෙකුටවත් වාන්න ඉඩ දුන්නේ නැහැ. එහෙනම් අත ලැමිනේටින් කරගන්න. එතකොට හරිනේ. කිරිලියේ ඔයා වෙනුවෙන් පහළ වෙච්ච හිත ලැමිනේටින් කරගෙන ඉන්න මට අත ලැමිනේටින් කරගන්න අමුතින් කියලා දෙන්න ඕනේ නැහැ වගේ කිරිලියේ. හරි කිරිලියේ. මේ අපි එන පටන් ගන්නද? मगे हित मेतन पारा मगे आदरे मे भी तीर कंदी पैंकाल बीमट दिरी बस की टिकट गाने टिकट गत्ता वगे कुंद इसरा रंगपाव मट किरिल्ली वा एंडी पा मट रंगपाय मगन के ना देन किरिल्ली अभी हम देन कोई द मैं पंसल टे किरिल्ली मम बारे एक वेला थी बुना वा मर के मति विच दवसर पंसल ले विला बतुर कलपना की बोधी ना आवना के ना ඔයා විසිපායි මම විසිපායි නාවු මගේ විසිපත් ඔයාම නාවු කිරිලි මම බාරුනේ අපි දෙන්නම එනවා කියලානේ මං තනියම ගියොත් දෙය මොනවාරි හිතයි නිකන් දෙවියන්ව මහන්සි කරවන්න එපා ඔය වතුර කලගෙඩි පන ඔලුවට අහලා ගන්න අඩුම තරමේ කුණු ටිකවත් හේදිලෑ මම යනවා පන්සල් කලගෙඩි පනහම ඔයාගේ අතින් නාවනවා කියලා මං බාරේ අලුත් කරලා එන්න මාත් බාරයක් වෙන්න ඕනේ බැරි වෙලාවත් මං ඔහෙට කැමති වුණොත් අර කලුවා කියනවා වගේ කන කපන් දන ගන්නවා දෙමුට ගොඩට संख्या
පුතාගේ දිනුව තමයි සංවර්ධනේ කියන්නේ. ඉහිරි බොරුවනේ ගෑගන්නේ නේද අපරාදේ. හරි ගා. නැටුම් තෙල් ටිකක් තොලේ ගත්තා තමයි කෙලින්ම නැටුම ලස්සන වෙන්නේ නේද මචං ඉස්සර දැක්කනේ ඊයේසරේ කොහමද කියලා ආපු ಐඩියාස් ටික ಐඩියාස් ගලාගෙන ආවේ තේරුන්නේ නැද්ද ඒක ඒ වුණාට අද නම් එහෙම බෑ අලු තියෙනවා අපිට බාහිර දූර කාර්යයක් අද රැට මුර කරන්න තියෙනවා මුර සර්විස් එක මුර කරන්න ඕනේ හරි ඒක වුණත් මුර කරන්න පුළුවන් මාරියන්නේ හරියන්නේ මේ බලන්න බලන්න මේ දෑත දියා දැය මහත්තයාගේ ජීවිතේ තියෙන්නේ අපේ මේ දෑත උඩ අපි දැය මහත්තයා ආරක්ෂා කරන්න ඕන ඒකෙන්ද බොණ්ඩ බෑ නැටුමයි ආරක්ෂාවයි එච්චරයි පොඩ්ඩක්වත් බැජු බෑ 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 මං ඕනනම් මම හදිසියේවත් මහත්තයලා නිදිමත එනවා නම් මං කෝපි එකක් හදලා දෙන්නම් පාරින් පාර කෝපි හදලා දෙන්නම් කෝපි බිබී කවුද බං නටන්නේ කෝපි බොන්නේ රටවල සීතලට මෙහෙමල ගුලි වෙලා ඉන්න මේ මිස්සුනේ මේ අකාට මම ඒක හරියන්නේ දැන් පොඩි කැලක් ගාමු දැන් පොඩි කැලක් ගාන සිද්ද කැලක් රයි සුදු කියලා. ඒකයි මන් දොර පොඩ්ඩක් වැහෙනවද කියලා බැලුවේ. අර යතුරු ඉල දින්නේ. ඒකවත් ගහන්න ඕන කොළ කුඩියක්. තිරායියමට ඇච්චර ඇල්ලුවේ නෑ. මාර අංකල්. මේ මේ ඩ්‍රෙස් එක මේ ඇච්චර කම්ෆර්ටබල් නෑ නේද? අර අපේ ගෙදර තියෙන ට්‍රිපල් ඒ මැට්‍රස් එක අපි මෙහෙට ගෙන්න ගමු. බොල් ගියෝ. දැන් ඉතින් මේ තියෙන විදියට අපි නිදාගමු. මින කරන් දෙයක් නැහෙනි අපි මෙහෙම කරමු අපි තව ටික දවසක් මෙහෙම ඉඳලා පස්සේ අලුත් මෙට්ටයක් ගමු නේ මේ මදුරෝ ඉන්නවද මදුරෝ නම් ටිකක් ඉන්නවා වගේ මේ මං අර එළියේ ඉන්න විනාඩි 10ට 15ට පුදුම මදුරෝ ටිකක් මාව කෑවේ අයියෝ මට මදුරෝ ඇලර්ජික් නේ හරි අපි ෆෑන් එක දාගෙන ඉඳගමු දාන්නේ කොහොමද පොල් ගියෝ කරන්ට් එක කපනවනේ 10න් පස්සේ එහෙම දෙයක් කිව්වේ නෑ නේ ආච්චි ආච්චි කියන්නේ පා ඇන්ටි කියන්නේ අපි විලෝලද කවුද ඇන්ටි ඇන්ටි ඇයි පොල් ගියෝ කිව්වේ කරන්ට් එක කපනවා කියලා මේන් ස්විච් එක ඔෆ් කරනවලු රෑ 10න් පස්සේ එතකොට හර්ෂෝ මේන් ස්විච් ඔව් මේන් ස්විච් එක ඔෆ් කරාන් පස්සේ කරන්ට් එක නැහැ ලයිට් පත් වෙන්නේ නැහැ අනේ මට වැඩ නැහැනේ ඔය ඉලෙක්ට්‍රික් ඒවා හරි වල් ගියෝ මොන අමාරුවක් විඳගෙන හරි අපි මේක හම්බරි ඉමු මොනා නැති වුණත් ඔයාට මං ඉන්නවනේ ඒ ඇතින් ඈ හොඳටම ඇති හරි මේ අපි රැවෙන්න කලින් පොඩි වොෂ් එකක් දාගෙන ඇඳුනුත් මාරු කරගෙන එමුද? ඔයා එනං ඇඳුම් ටිකක් අරගෙන නාන දැන්ට එනවද? ඇඳුම්?
ඇඳුම් ගෙනාවේ. ඇඳුම් ගෙනාවේ? ඉතින් ඔයාමට ඇඳුම් ගේන්න කියලා කිව්වේ නෑනේ. මොල් කිව්? මං ඔයාලට මැසේජ් එකකුත් දෙන්නේ. ඒ ටෙක්ස්ට් එකේ කිසිම තරක ඇඳුම් කියලා කතාවක් තිබුණේ නෑ. මොල් කිව්? ඇඳුම් කියලා ටයිප් කරේ නැති වුණාට ඒකේ තිබ්බනේ ඔයාට අවශ්‍ය දේවල් වැදගත් දේවල් හැමදේම බෑග් එකේ දාන් ඉන්න කියලා. ඔව් ඉතින් ඔයා කියපු විදිහට මගේ ජීවිතේ වැදගත්ම දේවල් ටික මං ගෙනාවා. බලමු ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල් මොනවද කියලා. මේවද ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල්? ඔව්. මේවා තමයි මගේ ජීවිතේ වැදගත්ම දේවල්. මේ තියෙන්නේ අපේ ආදරේ සංකේත. ඔයාලට මේවා මතක නැද්ද? මතකයි මතකයි. ගෝල්ගියෝ. ওই ටික මොකටද දැන්? අපිට ඌයන් වැඩ නැහැනේ ගෝල්ගියෝ. ওই ටික පැත්තකින් දාලා ඇඳුම් ටිකක් අරන් ආවනේ ඉවරයිනේ. ඒ කියන්නේ ඔයාලට මේවා වැදගත් නැද්ද? වැදගත් වැදගත්. හැබැයි ඉතින් මෙතන තියෙන කිසි දෙයක් වට නාලඳ ගන්න බෑනේ. එහෙම කතා කරන්න එපා. ඔයා තමයි මට කිව්වේ ඔයා අරන් දීපු හැම දෙයක්ම මරණකම්ම පරිස්සමට ළඟ තියාගන්න කියලා. එතකොට මේවා තමයි මගේ ජීවිතේ මට වැදගත්ම දේවල්. ඒ වුණාට මම දැන් දන්නවා. බැන්දර පස්සේ මේ ආදරේ නෑ ආදරේ ඉවරයි කියලා FB එකේ post එකක් තිබ්බා මම දන්නේ ඇත්ත තමයි ඒක. मतक आदर लास्ट अभी अभी जीवित Thank you.
මාලිනි අපිට ඉන්වයිට් කරලා තියෙන ඩිනර් වලට නෙවෙයිනේ ඒකින්ද ඉක්මන් කළොත් හොඳයි. එකක් ඉන්නකෝ වරක් මේ මේකප් එක කම්ප්ලීට් කරන්න දුයන්ද බෑනේ. ඉතින් උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලා ওই වැඩේනේ කලේ මෙච්චර වෙලා තාම ඔක කරලා ඉවරයක් නැද්ද? අනේ තව ටිකයි තියෙන්නේ වරක් ප්ලීස් ඉන්නකෝ. මන්නම් හිතන්නේ මේ මනමාලිටත් මේකප් කරන්න ඔච්චර වෙලාවක් ගන්න නැහැ. මනමාලි කොහොම හිටියම් මොකද? අපි නෙලස්සන්ට ඉන්නෝ. මාර වැඩේනේ මාලිනි. මං අර ඕටෝග්‍රාෆ් සයින් කරන්න ගත්ත පෙන් එක ඒක මිසින් නේ. මම දැක්කා අන්නර අල්මාරිය ඇතුලේ පෑන තියෙනවා. අද මොකටද ඒක? අද තමයි මට ඒක ඕන කරන්නේ. මගේ ෆෑන්ස්ලා ඇවිල්ලා මගෙන් සයින් එක ඉල්ලපුවම මං අසම් කරන්න එපාය. ඉල්ල ඉල්ල. ඔයා ඕටෝග්‍රාෆ් එකම ඉල්ලාවියද? මේ පෑනත් අයින් කරන්න වෙනවා වෙනස් කරන්න වෙනවා මන්නම් කවදාවත් දැකලා නැහැ ඔය පින් එකෙන් සයින් කරනවා ඇයි නැත්තේ මං ඔටෝග්‍රාෆ්ස් කීයක් නම් සයින් කරලා තියෙනවද මේ පෑනේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පෑනෙන් සයින් කරන්න පුළුවන් කොළවල විතරයි ඇයි ඉතින් කොළවල විතරක් අසම් කරාම මදිද මදිනේ මාලිනි මම මේ ළඟදි මැගසින් එකක දැක්කා හොලිවුඩ් ඇක්ටර් කෙනෙක් ළඟට ලේඩි කෙනෙක් ඇවිල්ලා එයාගේ ඔටෝග්‍රාෆ් එක ගන්න අපුව දික් කළා මෙන්න මෙහෙම ඔටෝග්‍රාෆ් එක ගන්න සයින් කරන්න කියලා කිව්වා. ඉතින් දැන් ඔයාටත් ඕනේ ඔය එන ගෑනුන්ට කියලා ඒගොල්ලන්ගේ පපුවට සයින් කරව ගන්න. මම දික් කරලා නෑ 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 ඔයා කලබල වෙන්න එපා. මේක හොලිවුඩ් වල වෙච්ච සිද්ධියක්. මම නම් අස්සම් කරන්නේ අතේ අල්ලි විතරයි. ඒකේ කමක් නෑනේ. පුළුවන් වුණොත් අපි යන ගමන් කලුවට කියලා මේ ජාතියේ පෑනක් ගන්න පුළුවන් තැනක ට්‍රයි ෂෝ එක නතර කරන්න කියලා. පවුවනේ අර ඇන්ටි හතර ඉඳලා හැරගෙන වෙඩින් එකට යන්න ලෑස්ති. මරුවා එතකොට අපිට මේ ගෙදර පදිංචි වෙලා ඉඳලාගෙනම අපේ වෘත්ති මේ කටයුතු කරන්න පුළුවන්. තාත්ති මේ නාකි ජෝඩුව නැති දවසට මේ ගෙවල් දොරවල් අයිති වෙන්නේ කාටද? හා? දරු මල්ලිකුත් නෑ. නෑදෑයෝ නෑ එහෙම ආරංචියක්වත් නෑ. තාත්ති එහෙමනම් අපි මේ පුංචි පුංචි දේවල් හොරගම් කරන එක නවත්තලා මේ ගේ අපේ නමට හරව ගන්න බලමුකෝ. අම්මියෝ ඒක දීර්ඝකාලීන ප්‍රොජෙක්ට් එකක්. දැම්ම එකට පොඩ්ඩ පොඩ්ඩ අඩි තාලම දැම්මට කමක් නෑ. හැබැයි ඉතින් අපේ එදිනෙදා වෘත්තිමය පැවැත්ම උදෙසා චංචල දීපල එකතු කිරීම කරන්න වෙනවා. චංචල දීපල එකතු කරන එක අපි පිළිවෙලට කරගෙන යනවනේ ප්‍රශ්නයක් නෑ. මේ අම්මේ මේ හැබැයි මේ දෙන්නට තියෙන උනන්දුවේ හැටියට මෙලාට එළියට බහලා දන්නේ නෑ. අපි නිකන් කාටවත් නොදෙන්න ඊ පැත්තේ පොඩි රවුමක් ගහුවොත් නරකද? හැබැයි තාත්ති කවුදද නම් වැටියා? ඒක තමයි මං කියන්නේ. දැන්ම පොඩ්ඩක් ඊ පැත්තට යන්න. පොඩ්ඩක් ආන්ටිව නිකන් නටවල ගන්න.
වෙඩින් එක දවසේ උල්ලේ මාලිනී මතක් වෙන්න පුළුවන් නේ දුවගේ වෙඩින් එක පෞතාති ඔච්චර අන්නන්න ඉපම නාකි මිනිස්සු මම ඇඳුවේ නෑනේ අම්මියෝ මම රෙදි ටික නිකන් දුන්න විතරයි ඒගොල්ලෝ කපලා මහලා බොත්තම් අල්ලලා බෙල්ට් දාලා ටයි දාලා බෝ ගැට ගහලා ඉන්නකෝ 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 Hello, Marini, Santi here. Ada samai jamse. Oya nama nede. තලම තමයි ඉතින් කන්න ඕන. අනිත් එක ඩයියා මේ රසව මොකද්ද කියලා දැනගෙන උතෙන්ද ගියේ නේද? ඉල්ලගෙන කෑවේ. අලුත් මනමාලි. කොහොමද හනිමුන් එක? මේ චමියෝ දෙන්නට සෞතු දාන්න දෙන්නහන්කෝ. මේ නිකන් ඉන්න එකේ කිර කිර මෙන්න මේ කලේ සුද්ධ කරපන්කෝ. මොකද ලැජ්ජා හිතුණද? බබකුත් ඉන්නේ බලාගන්නනේ. උහසි බයිට් නොකර ඉඳහංකෝ. මේ නංගි ඔයා කැමු යන්නේ නැද්ද? නෑ. අපි කඩෙන් ගන්න හිතාගෙන ඉන්නේ. කඩි? අදට විතරද දිගටමද? දිගටම. හර්ෂත් කැමති කඩෙන් ගන්න. මාත් කැමති. අපිත් කැමති කඩෙන් කන්න. ඔයවම දිගට මාස දෙක කාලා බලන්නකො. එතකොට තේරෙයි. නේ? අනේ නේ. අපරාධ සල්ලි නාස්ති කරගන්න නැතුව අපිත් එක්කම ඇවිත් මේ කුස්සීටලා උදේට මොනාරි උයාගමු. අනේ. අකිල අපිට උයලා දෙනවද? ෂා. මොකද යවන්නේ? උයලා දෙන්න. අපිට එච්චර උදාවක් නැහැ බඩු මුට්ටු ගෙනල්ලා ඔයාගෙන කන්න. මොකද නැංගි? ඔයා උයන්නේ දන්නේ නැද්ද? මං කුස්සිය වැඩ කරලා නැහැ අක්කි කවදාවත්. මං යාන්තමට කුක්කු එකක් හදාගන්න විතරයි නේද? හානේ ඇත්තද? එතකොට කොහමද ඔයාගේ හබියා හබුන් කන්නේ? මේ කෙල්ලෙක් නේද? ලැජ්ජ නැද්ද උයන්න බෑ කියන්නේ? හරියට මේ අර සමහර නිලියෝ වගේ. හර්ෂ දන්නා මට උයන්න බෑ කියලා. ඒකේ යාට ප්‍රශ්නයක් නෙවෙයිනේ. හරි හරි. දැන් මෙතන මේ ඔක්කොම සිංහය වගේ කතා කරන්නන් ගි අපිත් මැරි කරපු මුල් කාලේ උයන්න බෑ කෙක්ටවත්. පස්සේ ඉතින් ටික ටික උයලා 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 තමයි පුදුනේ. උයන්න ඉගෙන ගන්න ආසද? අපිත් එක්ක එකතුලා වියුම්. එතකොට නිකම්ම පුරුදු වෙයි. තාම නම් අපිට එහෙම අයිඩියා එකක් නෑ අක්කි. මං හර්ෂත් එක්ක කතා කරලා කියන්න. දැනට මේ අපිට කුක්කු එකක් හදාගන්න වතුරුණු දෙයක්.
හීටර් ගැහිම සම්පූර්ණයෙන්ම තහනම්. අන්න අතන ලිප තියෙනවා දර දාලා පත් කරගන්න පුළුවන්. අක්කි මේ මේ ගෑස් පාවිච්චි කරන්න බෑද? ගෑස් තියෙනවා පාවිච්චි කරන්න බෑ. නේ. ඒක ගෑස් පුරවලා තියෙන්නේ අපේ කැම්බීම හදාගන්න. ඔය අනාථ ආධාර දෙන්න නෙමෙයි තේරුණාද? කුක්කු හදාගන්න ඕන නම් ලිපක් හොයාගෙන ඇවිල්ලා හදාගන්න. හැබැයි අදට විතරක් රත් කරලා දෙන්න. දිගටම පුරුද්දට තියාගන්න එපා නංගි. ඔව්. වගේ නෙමේ බය වෙලා ඉන්නේ අර ඊරේ බයික් කාරයෝ වගේක් නින්ද මගේ ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ වඩ හොඳටම ෂුවද ඒ බයික් කාරයෝ ආවේ ඔයා හොයාගෙන කියලා නැත්තම් මොකටද ගේ වටේ ඔච්චර කරකුනේ ඉතින් තිරාල අයියේ ගේ මුර කරා නේද ඇහුවේ නැද්ද දැක්කද කියලා මුර කළා මුර කළා බෝතලයක් මැද්දේ තියාගෙන ඒක වටේ මුර කළා දුම බේබදු කමන්නේ ෂි ලැජ්ජයි මේ උඹ හොයලා බලෝ ජගා මුකුන්ද ඇවිල්ලා තියෙන කියලා. හොයලා බලන්න දෙයක් නෑ බා. ආංගර් ගේට්ටු ඉස්සරහා තියෙන බයිසිකල් වල රෝද කරකවප පාරවල්. මං කිව්වේ උන් එතරම් තමයි කරකුනේ. මේ කවුරුත් දැකපු කෙනෙක් නැද්ද බා? තාම මට එහෙම කෙක් හොයාගන්න බැරි වුණා. දවල්ලා මේ හොයාගන්න. මේ මේ වටේ ගෙවල් වලින් පොඩ්ඩක් අහලා බලහන්කෝ. බඩ පිස්සුද බා? මේ වටේ ගෙවල් වලින් අහන්න යන අන්තික උන් දන්නවද? නේද මෙයා? උන් දන්නවද මේ මේ මෙයා මොනවද කරන්නේ කියලා? ඔය ඔය විදිහට බලෙන් ප්‍රශ්න අහන්න කියලා ඒ මිනිස්සු අපි ගැන සැක හිතයි අන්තිමට. එහෙම නෙමෙයි. කිරිල්ලි මම පොඩි chat එකක් දාන ගම මේ මුඩි විස්තරේ අහලා බලන්න. හරි අපි හිතමුකෝ ඒ මිනිස්සු බයිසිකල් කාරයෝ දැක්කා කියලා. ඉතින් ඒකෙන් ඩයියගේ ප්‍රශ්නේ විසඳෙනවා. නෑ නෑ නෑ. විසඳෙන්නේ නෑ. මට ඕනුනේ උන් මොන වගේ සෙට් එකක්ද උන් ආවේ මාව ටාගට් කරන්නද කියලා බලාගන්න. සුජා. මේ අපි දෙන්න කිරිල්ලිය මේ ගේමරේ බැස්සොත් ඔය වැඩේ පොඩක් ගොඩ දාගන්න පුළුවන්. අනේ ඉතින් බෑපංකෝ. බෑලා හොයලා දියල්ලාකෝ. අනේ අනේ මේ මං නම් ඔයත් එක්ක සභා සම්දාන වලට එන්නේ නැහැ. මං ඕන නම් තනියෙන් try කරලා detail එකක් ගන්න බලන්න. එහෙම කියන්නේ ඇයි කිරිල්ලේ? මං තනියෙන් මහන්සි වුණාට වඩා දෙන්නත් එක්ක එකට මහන්සි වුණාම ප්‍රතිඵල වැඩි. නේද අයියෝ? ඕ වැඩි තමයි වැඩි තමයි ඕ. මේ ඩයියා. ඔයාට වාගේ වැඩේ කරගන්න ඕන නම් වඳුරුන්ට ඉනිමන් තියන්න නැතු ඉන්නවද? වඳුරා මංකි මංකි ආතරේට වන් ඔය කියන්නේ ඇත්තරම වඳුරා කියලා කියනකොට හරි උරතල් කම තියනවනේ ඔගේ නියන් ගසුරත් නැගලා බලහන් හරි උරතල් ආ බලේද බා ඔබ මම යනවා කොහෙද හන්දිට යනවා මේ ලේ ටිකක් ගහගෙන ඉන්න ලේ ගහන් ඉන්න මේ පත්තර වල තිනව දැක්කම සරහා අපි ඇඟේ ලේ පිච්චිනවා කොයි වෙලාවරි ලේ පිච්චිලා පිච්චිලා අපිට ලියුකේමියා වෙනවා දැන් බෝ යන්නේ අද පිච්චිච්ච ලේ ටික ගහගෙන ඉන්නද මම උණක් වෙවයි කියනනම් හෙටානිද වෙනකොට හන්දියක් හන්දියක් ගානේ මිනිස්සුන්ට ලේ ගන්න තැන් හදන්න වෙනවා. ඔන්න බලපන්. ඒ කියන්නේ පෙට්‍රල් ෂෙඩ් වගේ. හරි. ඊ ඊකත් මරුනි බා. ඒ කියන්නේ ලේ පිච්චිච්ච කෙනා ගියා. ෂෙඩ් එකට ගිහින් මම රුපියල් 100ක ලේ ගන්න ගියාම 100 ගහගත්තා. කො මරු විශ්වාස කරනවා. එ මචං. ලංකාවේ ලේ ෂෙඩ් පටන් ගත්තොත්
ඉස්සෙල්ලාම ලේෂට් එක දාන්න මා. අපි මිනිස්සුන්ගෙන් ගන්නවා ලේ පයින්ට් එක රුපියල් 75. සීරි කුඩු. නෝ සීරි සිපත් තියනවා. මරු විශ්වාසයි. මාර මිනිහා ලේ එක විකුණලා හරි ගමන් නෑ ගොඩ යන්න තමයි බලන්නේ. ආ ආ ආ. එහෙමද? දැන් හිතහන්කෝ. උඹ මම මම පැත්තෙන් බලහන්කෝ. මම මිනිස්සු ලෙඩ වෙනකන් ඉන්නවා. ලෙඩේ විකුණ ගන්න. මම මිනිස්සු මැරෙනකන් ඉන්නවා. මරණේ විකුණන්න. ඉතින් බම් ලේ විකුණන එකයි මේ දෙකයි අතර වෙනසක් නෑ නේ බං. බෑෂා මම වුණත් ලේ විශ්වාස එක මරු විශ්වාස එක. හතර ගන්න ගියන් දිගටම ලියන්න කියලා. එතකොට කොහෙන් හරි අපිට මාට්ටු කරගෙන ෆෝම් කරගන්න පුළුවන්. මේ මෙයාරි සැලොන් තියන දඟ කාටද දුඩු අංකල් කියන්නේ ඈ අංකල දෙන්නව තමයි ඉතින් අංකල් කියන්නේ දැන් උඹට පේන්නේ අපි අංකල්ලා වගේද ඔව් මේ අපේ තාත්තා අංකල්ලාගේ වයසමයි මේකයි අංකල් කියන්නේ මම කොහොමද මිනිහ අපේ වයස දන්නේ ඇයි මේ ගෙදර ආච්චි අයිතිකාර ආච්චි එයා තමයි කිව්වේ අංකල්ලාගේ වයස අපි වයසට ගිහින් තියෙන්නේ කැලෙන්ඩර් වලින් විතරයි මේ ජෝඩු ගෙදර ඇන්ටිට අංකල්ට ඉන්නේ ඒ වයසක ජෝඩු විතරයි අනිත් අය ඔක්කොම අයියලා අක්කලා තේරුම් ගන්න තාත්තා වයසින් ඉන්න කෙනෙක්ට කොහමද මං අයියා කියන්නේ නෑ මේ ගෙදර ඉන්න ඕන නම් අපි කියන විදිහට ඉන්න ඕන තේරුණාද හරි මම රැග්ග දුන්නා මොකද නෑ මම තාම ඇවිල්ලා බෑ 24 ක් ගියේ නෑ එහෙනම් උ දැන් අල්ලගමු දනගම් මම මොකද දනගම් 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 අපි මේ උඹට රැක් එකක් දෙන්න හදන්නේ. දරගහපන්. රැක්? රැක් මෙහෙත් තියනවද? මම හිතුවේ කැම්පස් වල විතරයි කියලා. කැම්පස් වල මොන රැක්ද බං? මෙහෙනේ රැක් තියෙන්නේ නැද්ද? අනක. දරගහව කිව්වොත්. ඒකත් අංචාර සෙලප්ඩ් එක තියලා තියාගත්ත එක. මඹට තියෙන්නේ සතියක් යනකම් පරිවාස කාලේ. මෙතන නිය හමුදාවක් වගේ තමයි. මං කැප්ටන් තිරා. මේජර් සරා. මං කවුද මේජර් සරා ඔව් මේ අයියලා විළු කරනවා නේදයි මෙහෙම තමයි ඩෝ රැක් කරන්නේ මම සතියක් යනකම් අපි දෙන්නම දකින දකින දෙන සැලුට් එකක් ගහලා තුමනි කියන්නේ නේ කොයිද කියපන් ඊ මේ ඉඳලා කොහමද සැලුට් ගන්නේ කකුල කඩලේ ලේටපන් සැලියුට් එක ගහලා අවසරයි තුමිනි කියන්නේ. හරි. අවසරයි තුමිනි. මෙතුමාට ගහන්නේ. අවසරයි තුමිනි. දැන් මේ ප්‍රශ්නේ නැහැ. මම සැලියුට් එක යන්න ඕන නම් අපෙන් අවසර ගන්න ඕනේ නේද? අවසරයි. මේ අයියේ අවසරයි නම් මට සැලියුට් එකට යන්න. එහෙම නෙමෙයි මං කියන්නේ. සලුන් එකට යාමට අවසරයි තුමනි සලුන් එකට යාමට අවසරයි තුමනි දැන් ගෙලීම විනාඩි 15 න් ගිහිල්ලා එන්න ඕන නැත්නම් ඒකටත් පනිෂ්මන්ට් අනේ අයියේ මේ හරි සලුන් දෙන්නේ මොන්නේ මෝ අය කිව්වනේ යක්ෂමට තේරෙන්නේ තුමනි කියවෙ තුමනි මේ හරි සලුන් ගොයි තියෙන්නේ සලුන් එක නේද සලුන් එක උතන යාම උතන අඹ ගහ තිනවනේ ඔව් අඹ ගහ ගෙලීම බොරළු පාරෙන් පල්ලෙන්ට බැස්සා ගෙලීම වංගුව දිනවන්න කොන්ක්‍රීට් පාර අපේ කොන්ක්‍රීට් පාරේ නෝන දින පිල්ලිද පිල්ලිද ගාවෙන් කෙලීම වමට ගම වෙල 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 දිගේ කෙලීම ගියාම නෝ ටිප්ටාර වෙතන තිරින් ත්‍රිවිල් පාකේ ත්‍රිවිල් පාකේ මම දන්නේ තියා කලුණක් තියා හැබැයි සැලුනේ නෑ බං ත්‍රිවිල් පාකේ කායන් හරි යහපන් එතකොට කලුණක් තියෙන තැනක් කියයි මන් දන්නේ නෑ මේ තියෙන දලු හා ආගෙන ඩෝනේ මොලේ මොනර පව බං කොල්ලා මොන පවද බං පින්න ඕනේ එහෙම තමයි ඔව් අයියෝ මේ සරා හැමදාම බෑ දෙක තුන යනවා මේ හොඳයි වාහනේට නැග්ගාම 40ට වැඩි ස්පීඩ් එකකින් යන්න බෑ වාහනයක් ඕවර්ටේක් කරන්න බෑ
ෆෝන් එක ගහන්න බෑ. එහෙන් මෙහෙන් වලවල්ලා දාන්න නැතුව පද්දන්න නැතුව බබා වගේ ගෙනියන්න ඕනේ. හරියට නිකන් ලයිසන් ගන්න ගියාම ට්‍රයිල් පෙන්නනවා. ආයතක මිනිස්සුනේ ඕම තමයි. බලන්න කොම්මි. හැබැයි අපරාධ කියන්න බෑ. ගමන ගිහිල්ලා ආපුවම කීප ගානට වැඩිය රුපියල් 10ක් වැඩිපුර දෙනවා. අංකල් මෙහෙම දැක්කොත් එහෙම අනිවාර්යෙන් ඩිරෙක්ටර් කෙනෙක් කැලිම ප්‍රධාන චරිතෙම ගන්නවා. දැන් ඉතින් යන වෙණීකේ ඩිරෙක්ටර්ලා ඉන්න පුළුවන්. අර බලන්න මගේ යාළුව සැරින් සැරේ ෆෝන් කර කර කියනවා ඉන්නේ නැද්ද ඉන්නේ නැද්ද ඉන්නේ නැද්ද කියලා. සැන්ටිගේ තුඹ පෝරුවට නැගන්නේ නැතිලු මං එනකන්. ඒ කියන්නේ ඒගොල්ල පෝරුවට නැගන්නේ නැකතර නෙවෙයිද? නැකතර තමයි. මේ මාලිනී යන වෙලාව තමයි ඒගොල්ලන්ගේ නැකතර. එහෙනම් ගින්දරි වගේ ඇවිල්ලා නගින්නක මගේ මොන්ටෝර එකේ මං සනීපෙට ගිහිල්ලා දාන්නම් වෙඩින් නෝල් එකට. අපි එහෙනම් යන්න බර. අපි එහෙනම් ගිහින් එන ප්‍රමාද වෙනවා නේද? අනේ. සුවපත් වෙන්න. තේරුවන් සර්ණයි. සුවපත් වෙන්න. එහෙනම් එන්න නම් පුතේ. හරි. යක් කම් කම්. හරි. තතබයි. හරි පරිස්සමෙන්. පරිස්සමෙන්. අනේ පරිස්සමෙන් ඇන්ටි. පරිස්සමෙන් අංකල්. හරි එහෙනම් අම්මියෝ සුබ නැකතින් මාත් කාමරේට රින්ගන්නයි හදන්නේ. පරිස්සමනා සරයි දෙයි. ඔයා තාම ගියේ නැද්ද? මේ වෙන්දට ඔයා මෙලහට කඩේත් ඇරලානේ. ඔවනේ අර අලුත් කෙල්ලෝ බයිට් කර කර හිටියා කුසීටලා දන්නේම නෑ වෙලාව ගිහින්. කවුද මේ බොල්ගද? මාර කපල් එකේ නේද? මේ අනේ මන්ද උන්දෙන්න නම් මොන ලෝකෙ ඉන්නවද කියලානේ. මේ පැන්න යනවා නම් පැන්නලා ගිහින් අඳින්න නැඳුමක් හරි අරන් ඉන්න බෑ. එහෙම එකක්වත් ගෙනල්ලා නෑ. මට තාරංචි සීන් එක. පවුදමිතා. මට තාම කිසිම තේරුමක් නෑ. උන් ඉන්නේ නිකන් තාම අර ටියුෂන් යන වයසේ. අපි තිතින් ওই වයසේ හිටියානේ. ඒ වුණාට අපි ඔච්චරම බබාලා වගේ නම් හිටියේ නෑ. මොකද නැත්තේ? දැන් මේ ඇතින්න වගේ හිටියට ඒ දවසල වැත්තේම තමයි අතදරුව වගේ හැමදෙසෙම නැලවෙන්නම තමයි හද. අනේ යනවෙන්න මං කොයි වෙලාවෙන් නැලවෙන්න ආවේ? ආ? කොයි වෙලාවෙද නැලවෙන්න ආවේ නැත්තේ කියලා ඒ ප්‍රශ්නේ ඇහුවා. හරි. ලව් කරන කාලේ කවුරුත් එක. අපිත් ඒ විදිහ තමයි. අපිට පේන්නේ අපේ ලෝකෙ විතරයි. අපිට එහෙන් තව ලෝකයක් තියෙනවද කියලා පේන්නේ නැහැ. හැබැයි බැන්දට පස්සේ ඕකේ අනිත් පැත්ත. පේන තරම පේන්නේ පිට ලෝකෙ. ඔය කියන්නේ ඇත්ත? නෑ මම මේ කිව්වේ අපි දෙන්න ගැන විතරක් නෙමේ දමිතෝ. බැඳපු හැම කෙනෙක් ගැනම හිතලා. ඒක තමයි ලෝක ස්වභාවය. මේ ඔච්චර මහා දාර්ශනිකයෙක් වගේ මේ ලෝකෙ තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන් නම් ටිකක් කල්පනා කරලා ඔක වෙනස් කරනවා. ඒකට තමයි මේ ඉතින් හැමදෙම ට්‍රයි එකක් දෙන්නේ. ඉතින් තනියෙන් කරන්න බෑනේ. ඔය සපෝට් එක දෙන්න ඕනේ. ඔව්. මාම කේන්ති ගස්සන වැඩ නොකර හිටියොත්
ඕනේ වැඩකට මගෙන් ඕනේ සපෝට් එකක් ලැබෙන. ඉතලගේ ඉන්ටි අස්සනෝ නෙමෙයි නෙයියෝ. පුංචි පුංචි අතපසු වීම වෙනවා. ඉතින් ගණන් ගන්න පුතෝ. හොඳ පුංචි. හරි මේ මේ මොකද කියන්නේ? එහෙමනම් පරණ වෙච්ච දේවල් අමතක කරලා. ඈ අද යාළු වෙච්ච ජෝඩුවකගේ අපි දෙන්න පටංගමුද වැඩි. ආයි. හයි මු. මල්ලැස්ටි. එහෙනම් ඔන්න ප්‍රශ්න නෑ. දැන් ඉඳලා ආදරේ විතරයි. එහෙම නේද පැංචෝ? කොච්චර කාලෙකින්ද මට පැංචෝ කිව්වේ? ආ පැංචෝ? හරි හරි ඔයිද ඔයත් ඉතින් කොච්චර කාලෙකින්ද මට පැංචෝ කිව්වේ? මම කඩලා ලෑස්ති වෙන්නම්. මම වාගේ අතින් අල්ලගෙන ඇවිදගෙනම වාගේ ෂොප් එකට යනවා. වෙන වැඩ නෑ. අනේ මේ අර හොයන්න ආපුයන් තාම පල්ලෙහැන් ඉවත් දන්නේ නෑ. පැංචෝ හොඳ ළමයා වගේ අද කොහේවත් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉඳ හොඳ ළමයානේ මම කෑවා කෑවා මගේ නිකන් අර තිබුණු ලව් ෆීලිංග්ස් ඔක්කොම කෑවනවා ඕක මතක් කරලා හරි හරි මේ මං යනවා මොන හරි ප්‍රශ්නයක් අහලා මට කෝල් කරන්න හරි ආදරේ ආදරේ Singapore. Practice.
Anggi, apa teh kahda agen eli tapi lada enggak udah kelana ini? Tambi bukan itu? Mau purdelati ini emane? Aki, apa ami mata gederi di hadir dina kuku ekara agen emane TV kelangan kita kiam? Kartun ni baru mana kange kebono? Kuhumudane elvela teh kabun ni, mata nanti eka khadu pedi bondo. Teh ka khadu puga mau bono? Kamu mana pici ne? Pici? Oh, pici. Mana kuku yang kan ini mana kan kopeng atau talan? Meten itu ina, bang alu tenggat tenung bagai. Tami kedawa sakit tendelat ne. Asa udah kat teru mantika kirai. Kamu tina ngoya gan? Harusnya mata endun tika karang deno kiuwa. Eh orang kaman ne? Denu, bang alina. Thank you. Nangi, dah muka tu ada nak ke plan ni kan? Eh, mana plan ni kak ne? Api tuan ni api dia nak awal dulu ni dah sih. Ek hari, itu ting langgat vela hema dam ini berani. Ogolon tu kan de bunde, andi inne palan di inne, rente kagewan de, salih hoya gan de bina. Ekat muka tu keran. Ting Harsha kemati naya ni mang work kerana apa? Harsha ni tu rasa awat ti nak? Naya, ayah mepar exam meki berbelah tamai job bag dia apply kerana. Kau mati takkan jiwat ti ni? Dini naga wake tu kerja tu sali ti nak? Tika ti no? Tika kiwi kocer ada? Mange kete ti badah dah. Harsha ni kedering kena awis bandah. Ia ti ni? Dan kawat dah harusnya na exam ti ni? Ekor tau masa hayak ti. Tispan dah kim masa hayak jiwa tu inno. Tukutu masa hayak, panda hagaane, rente kegiwan dat tu ni. Itu nama tis dah kibarai. Itu kuti ting itu panda hende, itu masa hayak, kala bilai indah dah ni. Madi beri dak ke? Memang sejiwa tila balandu. Itu kotu eden nata mu teri. Me? Mana ada apa yang kian ni? Me, ya pat Paul jiwa tila angkat keran ni kau mesti kela desnya tu na? Ecer dewa lang kiu benah? Ed bahi itu nur rasanya dak kya uane? Nanggi me agak kumat sini bayi itu negara tamai. Nanggi, me jodoh kita itu tanian jiwa tu ni apa dengan na vidarai. Nanggi, waranya tiri dagan na dana taki, na. Orang itu dagan pulan de, apitnya masa itu kocir biadah mak kian awal dekik la. Jaga, orang itu masa itu kiamat itu vidara kocir ak kian awal de. Piting makana kollek kediye de, mata dawas kete ana. Kumat tungsi ay, masa kerja nama dah aku lagi ano. Mangu ya agen kalat, matat masa kerja kiamu valte vidarak, rupiah pandha aku lewada ayana. Ayak kyo mama bayar keran ne? Bayar keran ne? Atte tatwe terung kerla dunna vidarai. Podda jiwite gane serius hitan de. Atte itin loko amaru ke attend pulo. Mee, mana kira deh, nanggi ku bayar kiri. Mamp bayar kiri ne? Unden ada atte terung kerla dunia mitarai. Pastu ye, balan deh anglo ku apa rada angne wenne, ha? Deh magi kaya mikir masa kira me ana nama dah. Wade ana pan dah, dah ter dah kiten ama. Deh natte ke ikati uana, hat dah ki nama tegannu ane wede. Muka deh kiri liye kian ne? Kan apa nak kata pekat kerana mana? Nenek, onne, macam kal kapu bipu vidir, istirahat kamu bomo. Bomo mem, mak kasar debandi bukila ni, mihalo kian ada ni. Oya kamu yang mila ada macam tega putak kuyan. Ega ramah masa kerja kiat kerja dengna. Itu kuteh, oya ada labai, macam bal, ni macam labai.
තව පොඩ්ඩක් කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්න. මස්ටි අන්නේ කල්පනා කරන වෙලාවට අපි දින එක අසතිගෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇයි මොකද? මට කියලා කෑමකට වහ ටිකක් දාගන්න හදිසියේද? ඔබ ඇස් පිය නොහෙලා බැලුවා ඔබ ඇස් පිය නොහෙලා බැලුවා මගේ දෙස් දිහා මම යතුර පින්න ගහන් යනවා මේ මොකක්ද මේ පති කලු වාචිත අපරාධ තාත්වික මගුල් ගයක් කිව්වේ. අපිට කියන්න තිබුණේ මලගයක් කියලා. මලගයකට ඔක්කොම චෝලරි දායියක් නැහනේ. අම්මී අම්මී මලගයක් කිව්වනම් ඔයා හිතනවද ඔය නාකි ජෝඩු උගම පැනලා ඇයි කියලා. මලගයවලට යන මිනිස්සු ආස නැහැ. මලගයවලට යන්නේ යුතුයකමට. අනිත් එක ඔය වලපය උඩපය තිනුම් කොහොමත් යන්නේ. උන් බයයි. අපරාධ මහන්සියලා ප්ලෑන් කරා. ඉලෙක්ට්‍රික් බඩුවක්වත් තිබ්බේ නැත. ඉලෙක්ට්‍රික් බඩු නැහැ. ඒ තියෙන බඩු ටික පන්නන්න නම් ඉතින් මේ මුළු ගෙදරිනුම් ඔක්කොම මගුල් ගේ කියවන්න ඕනේ. ඇයි ඉතින් අල්මාරියයි ඊට පස්සේ කණ්ණාඩි මේසයක් තියෙනවා. එතන තව ලොකු ලෑම්ප් ෂෙඩ් එකක් තිබුණා. ලොලි බාගෙ විතර බඩු තියෙනවා හැබැයි. ඒක අත වතුරේනේ. වතුරේ ගියේ නැහැ අම්මියෝ. අපිට මේ බඩු විකුණ ගන්න බැරි වුණාට වටිනා තියෙන වාසක් කොම්බු නා. මේ මොකද? වගේ කරන්න නැතුව කියන්න කොහොනේ මොකද මේ පොඩි ළමයිගේ කවුමක් නේ මේක තිබුණේ අල්මාරි යටම තට්ටුවේ ඒ තට්ටුවේ ඔක්කොම තිබුණේ මේ වගේ මේ පොඩි ළමයි පාවිච්චි කරන දේවල් සෙල්ලම් බඩු ඇඳුම් අනම්මන ඉතින් ඒ දෙනට ළමයි නැහැ කිව්වනේ ළමයි නැති වුණාට අම්මියෝ සමාන විදිහ ඒ කාලේ ළමේට ආසාවෙන් මේව එකතු කරලා දන්නේ නැහනේ. නැත්නම් මොකෙක් හරි ළමෙක් ඉඳලා ඒක පාවිච්චි කරපුවා දන්නේ නැහනේ. මොන වුණත් ඉතින් මේකෙන් අපිට ප්‍රයෝජනයක් නැහනේ තාත්තනේ. අම්මියෝ බැලූ බැලමට මේකෙන් ප්‍රයෝජනයක් නැහැ වගේ පෙවුනට හරි මේක අපිට තුරුම්පුවක් හැටියට පාවිච්චි කරලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙලාවක් එයි. ඉහින්දා මේක පරිස්සමින් අරන් තියලා තියන්න. හරි? තාත්ති අපි බබේ කදමුද? බබේ කදමු? පිස්සුද? මොන බබ පොහදන්නද? මොනවද මේ කියන්නේ? තාම ඩිවෝස් එක අරගෙන නැද්ද? ළමයි කදන්න පුළුවන්ද? මේ විකාර කරන දෝ කරන් තියලා තියන්න. එකේ කියපු විදියට නම් මේ හරිය තමයි. හැබැයි මේ හරිය වෙඩින් නෝල් යන්නේ. මේක මේ නිකම්ම නිකම් හොටෙල් එකක් නෙවෙයි. 5 star හොටෙල් එකක් අලුෝ. නෝන කලින් මේකට ඇවිල්ලා තියෙනවද? මම නම් ඇවිල්ලා නැහැ.
එහෙනම් කොහොමද දන්නේ නෝන? සැන්ටින්ගේ එකම දුව. වන් ඇන් ඕන්ලි ඩෝටර්ගේ වෙඩින් එක ගන්න 5 star hotel එක තමයි. එහෙනම් නෝන ඇඩ්‍රස් එක වරද්ද කියලා. මේ පාර නම් 5 star hotel නෑ. මේ අපිට මොකක් හරි වැරදීමක් වුණාද මාලිනී? මුල පිස්සුද වරක් සැන්ටින් මට කිව්වම මම දෙපාරක් හරියට ලියාගත්තා. මේ පාරේ තමයි ඒක තියෙන්නේ. තියනවා නම් තියෙන්නේ බෑ. ඔබ ඔයලා හොරුස්සන් ගියේ නෑනේ. මේ පාරේ ඔය කියන හෝටලයක් තිබුණොත් මම කන කපාගෙන දන ගන්නවා බොරැල් ඉඳලා දෙමඩ කොරට. මේ මලි මලි. මේ හරි දිනවද බ්ලූ ස්කයි කියලා 5 star hotel එක? ආ 5 star hotel එක. ඔය පාරේ කොළඹම ගියාම දකුණු පැත්තේ තියෙන ලොකු බෝඩ් එකක් දාලා. Thank you. මං කිව්වේ. කොහෙද? අහන්නේ නැහනේ කවුරුත් මං කියන දේ. අලෝ උඹත් මාළුකට හැම තැනක්ම දන්නවා කියලා කිව්වට උඹ දන්න කිහිල්මලක් නැහනේ. ඔව් මාළුකට මුළු ලංකාවම පාරවල් දන්නවා කිච්චමියා කියන්නේ. ඇසි පිළෝ. මේ රූට් එකේ ගහක් ගලක් ගන්නේ මට මතකයි. මට පුදුම කොහොමද මට මේ හෝටලේ මිස් වෙන්නේ කියලා. දැන් ඉතින් දන කපාගෙන දන ගාපන් කළුවෝ. කියපු විදිහට නම් මෙතන තමයි තැන. ආයු මැට් මේ මොන කුඹායමක්ද? ඒ පාර කිව්ව මිනිහට මේක වැරදිලා. නෑ නෑ මේ තියෙන්නේ බෝඩ් එකකුත් ගහලා. හරියට හරිනේ මාලිනි. ඔය තියෙන්නේ බෝඩ් එක බ්ලූ ස්කයි 5 star hotel කියලා. මේ තියෙන්නේ තරුපාකුත් ඇඳලා. මේක මොන වීලුවක්ද? බ්ලූ ස්කයි 5 star hotel එක කොහෙද තියෙන්නේ? මේක තමයි නෝනා ඔරිජිනල් එක. මේකේ වෙඩින් එකක් එහෙම තියෙනවද? වෙඩින් එකක් නම් තිබ්බ ගිය අවුරුද්දේ. මේ අපි වැඩ කරන කොල්ලෙක්ගේ. ඊට පස්සේ දෙනම් තිබ්බේ නෑ ඉතින්. කලුවා අපිව ගෙදර ගිහිල්ලා දාන්න. වෙඩින් එකක් නැති එකේ ඒකක් අපි ඉන්නේ යන්නේ. මේ කලුවෝ ඉක්මන් කරලා අපි ගෙදර යන් කලුවෝ. නියමටම ගවන්න නියමටම සැලුට් එක ගවන්න. දැන් මෙයාට මේ වැඩේ පුරුදු කරලා නැහැ සැලුට් එකට. අයියා සැලුට් ගන්න කිව්වේ අයියේ මට විතරයිනේ. මෙයාට එන්න කිව්වේ නැහැ. හරි හරි බං. දැන් දෙන්න පැනලා ආවේ දුක සැපයකට බෙදාගෙන ලුණුයි බතුයි කම කරත්තරන් කියන්නේ නේ ඈ. බං. අයියේ එහෙම කියලා තමයි ආවේ. හැබැයි ඉතින් මෙයා නම් ලුණුයි බතුයි ගන්නෑ අයියේ. දැන් මේ කතාවට කිව්වේ ආ ඒ කතාව නෙවෙයිනේ ඒක සින්දුවන්නේ මේක තුයි කණ කරත් තරම් කියන්නේ හරි ඒක සින්දුව නෑ මම මේ කියන බයිල් එක අහගන්නවා හරිද කැප්ටන් තිරාගෙන දැක්ක වෙලාවේ ගහන්න ඕනේ සැලුට් එක හරි අනිත් එක මේජර් සරා එයාටත් ඒ සැලකිල්ලම තියෙන්න ඕනේ නැත්නම් ඉතින් පනිෂ්මන්ට් තමයි කන්න වෙන්නේ හ්ම් ට්‍රේන් වෙන්නත් එක්ක ගහන බං සැලුට් එක ගහන්න මේ මොකද්ද මේ සැල්ලුම යාලා ගහන්නකෝ නිකන් දින අමුතු සෙල්ලම තමයි ගහන්න සලුට් එක මම කොහොමද සලුට් ගන්න එහෙම මං ගැහුවා මේ විදිහට ගහන්න තුමයි බොමුද දැන් කොහෙද මේ කුල්ලු ජෝඩු යන්නේ මේ රෙදි වගේක් තියෙනවා අයියෝ හොදලා දාන්න මම අතේ හොදන්නේ අතේ ඇයි අතේ හොදන්නේ තහනන්ද මේ මිනිහ අර ඇඟේ හැපි හැපි අතන දෙන්නේ වොෂින් මැෂින් එකක් ඒකට දාලා හොද ගන්නවා ඔබ ඔපරේට් කරන්න දන්නවද? ඔව් හොඳට දන්නවා.
ඒකට දාගත්තා කරකව ගත්තා හොදගත්තා ඒක මොඩස්ලද තියෙන අතිරේක පහසුකම් ඒවා පාවිච්චි කරන්න මේ හැබැයි අපිට එහෙම ඇන්ටිලා එහෙම මුකුත් කිව්වේ නෑ නේද මේකක් මෙතෙන් ආපු ගමන් කියන්නේ ටික ටික කියන්න ඕනේ ඒක ඒව දැනුවත් කරන්න තමයි ඔන්න අපි ඉන්නේ හරි ඕන දේ තුන මම ඉන්නවා හරි හරි යෝ පෙරඩ් එකේ විසඳන කොට සැලට් එක ගහන්න ඕන ආ දුමනි Dancing, my oh god.
මට මෙන්න මෙහෙමයි ඩාන්ස් එකද මෙන්න මෙහෙම අල්ලගෙන මම නම් ඉතින් ඒ හොටෙල් එකට එච්චර කැමැත්තක් නැහැ. මොකද 5 star කියලා කිව්වට කිසිම star look එකක් තිබුණේ නැහැ. මේ යුනට ඉතින් අපිට මේ සැන්ටිගේ මූණට මුකුත් කියන්න බෑනේ. ඒක නිසා ඉතින් අපි නිකම්ම හිටියා. මේ මේ ආන්ටි මේ ප්‍රසන්ට් එක ඇයි ආපහු අරන් ආවේ? අමතක වුණානේ මම ඩාන්ස් කිරුවෙත් මේක අතේ තියාගෙන ඒක මට අමතක වුණා. මේ පරිසරය දැක්කම පුතා මේ දිව්‍ය ලෝකෙ ගියා වගේ අම්මේ මෙලෝ සිහියක් නෑ එතන ඒකයි අය. අයියෝ වරක් මං ඔයාට කිව්වනේ අර මේසයක් තිබුණේ ඔක්කොම වෙඩින් ප්‍රසන්ස් තියලා ලොකු රෝස මල් එහෙම වටේට දාලා අර සිහියක් විතර ප්‍රසන්ස් තිබුණේ මං කිව්වනේ ඒක උඩ තියලා එන්න කියලා. බලන්නකෝ මට අමතක වුණා දැන් මේ අමතක කරන්නේ අංක ලංක ලංකන්නේ මේ අම්මේ තාම ෆන්ක්ෂන් එක ඉවරලා නැති හින්දා අපි මේ කළුවට කෝල් එකක් දාලා ඔයාලා ඕනේ නේද කළුව දන්නවද දන්නේ නේ නෑ නෑ ඕනේ නෑ ගියන් මොකද දැන් ඉතින් කළුව වෙහෙට ඇරලා වැඩක් නෑ නේ කපල් එක හනිමුන් ගිහිල්ලා ආවම ඉස්සරින් මෙනවා කියලා කිව්ව අපේ ගෙදරට නේ ආ නේ මාලිනී ජීවිතේට බෑ එහෙම ඇක් කරන්න. ඔකනේ මං කියන්නේ අපි මොන හොරුද? මේ ගෙදර ඉන්න උන් එක්ක අපි නිකන් මොන්ටසූරි ළමයි වගේ. ඉන්නේ හොරු. මොනවද හොරුද? මොනාද ෆෝන් එක චාර්ජ් වෙන්න දාලා. ඇයි? සැන්ටි අංකල් තෑන්ක්ස් කරලා කෝල් එකක් දෙන්නේ නැද්ද මේ? අනේ මුන් දෙන්න කාලක් දන්නේ නැහැ. දම් කුටියක්වත් නැද්ද? ඔයා මොකටද මේව උස්සගෙන ආවේ? ආ උස්සගෙන ඉන්නේ නැතුව මට මේක ඇදගෙන ඉන්නද කියන්නේ? ජයලීලා අපේ බොරුව පිළිගත්ත නිසා හොඳයි. නැත්තම් අපේ ඇක්ට් එක ඔක්කොම වතුරේ. මට අඩු ගන්න යන්තම් මුලයක් කියන එකක් තියෙනවද? මේක කළුවගේ ට්‍රයි ෂෝ එකේ අමත ගුණා වගේ එන්න තිබුණනේ. මුලේ පාවිච්චි කරන්න ඕනේ මමද? ඔයා මුලේ පාවිච්චි කළා මේ මේ ලනුව කෑවේ නැත්තම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ගියා මහණුක වෙඩින් එකකට. චික් බලන්න අපේ කොයිතරම් අතින් වීදන් වුණාද මේ මේ වැඩේ නිසා? Thank you.
මාළුනේ ඔයාට ස්කෑන්ස් කරන්න බැරුණාන ඔය වෙඩින්න කතාවට ඔයි තමුසෙ කවුද මොකද මේ මිනිසුන් ලනු දෙන්නේ ලනු ලනු නෙමේ මම දුන්නේ ඉන්ට්‍රෙස්ට් එක අපේ මම ඔයත් කතරහයි ඔයා බඩින්ගක් කන්නට ගියාද තමුසේ එන්න එපා මාත් එක්ක සෙල්ලම් කරන්න තේරුණාද මම දෙනවා මේ නම්බරේ පොලිසියට තමුසේ මම ඉවර කරන්නේ 4 මිනිත් අට්ටුවේ you don't know who I am who ba who pure ma who shut up වොෂින් මැෂින් එක යූස් කරේ ආන්ටි මේ මේක යූස් කරන්න කාගෙන් හරි අහන්න ඕනද මේ ඇත්තටම අපි දැනන් හිටියේ ආන්ටි අපි හිතුවේ මේ බෝඩර්ස්ලට තියෙන ෆැසිලිටි එකක් කියලා ඒක මේ මොන බෝඩි මේද වොෂින් මැෂින් ෆැසිලිටි එක තියෙන්නේ මේ බෝඩි මේ තමයි තින්නේ ආන්ටි අපිට කිව්වේ මේ තිරාංකනේ වොෂින් මැෂින් එක යූස් කරන්න කියලා තිරාංක එතකොට තිරාංකල්ද ඔයගලන්ට මේ කාමරේ දුන්නේ මම ආන්ටි ඇත්තට ආන්ටි තමයි මේ කාමරේ අපිට දුන්නේ ඉතින් ආන්ටි ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ මේක ඔපරේට් කරන්න කාගෙන් හරි පර්මිෂන් ගන්න ඕනේ කියලා ඇත්තටම මෙහෙම ෆැසිලිටි එකක් තියෙනවද තියෙනවා තියෙනවා මෙහෙම ෆැසිලිටි එකක් තියෙනවා ආ එහෙනම් ඉතින් ඇයි ආන්ටි බොරුවට කෑ ගහන්නේ හැබැයි ඉතින් ඒකට ගාණක් ගෙවන්න ඕන අනිත් එක අපේ වොෂින් මැෂින් එක යූස් කරන්න පුළුවන් මට එක්ක වරක්ට ඔයගොල්ලන්ට එකට ඇඟිලි ගහලා දෙන්න බෑ තේරුණාද ඔව් ආන්ටි මේ ඇත්තටම ආන්ටි අනේ මේ සෝරි ආන්ටි අපි දන්නේ නෑනේ ආන්ටි සෝරි That's all right. කියන්නකො. අපි දැන් ඇතුළේ මේක කරේ අපිට සමාව දෙනවනේ ආන්ටි. ඔව්. හැබැයි මෙන්න මෙහිමයි. හොඳේ. වොෂින් මැෂින් එක යූස් කරනකොට මං ඉස්සරින් කිව්වා වගේ ගාණක් ගෙවන්න. දැන් ඉතින් ඕගොල්ලෝ මේක පළවෙනි පාරටනේ යූස් කරන්නේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට 150ක ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් ඒක මට කෑෂ් වලින් දෙන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ කාමරේ ෆී එකට එකතු කරන්න. අපි අපි මේ අපි කාමරේ අපි ආන්ටි මේ කාමරේ ෆී එකට ඇඩ් කරගන්නද ඒක? හා that's very good. හරි හරි. එහෙනම් හරිනේ. හා. දැන් ඉතින් ගිහිල්ලා ඕක අර වැලවල් වල දාන්න. හැබැයි හැම වලක්ම කටලු ගන්න එපා. තේරුණාද? හා. මේ අනිත් එක වොෂින් මැෂින් එකට නම් අත තියන්න ලෑස්ති වෙන්න එපා. ඒක කරන්නේ මමයි අංකලුයි විතරයි. හරි. මේ මිස්ටර් වරක්ස් විතරයි. යන්න පොඩක්. මිනිහට කියන විදියට මිනිහට කාක් කවුරුත් නැහැ. එහෙනම් ඉතින් තව දවසක් දෙයක් බැලලා ඉතින් ආණ්ඩුවෙන් මොකද වල්ලලා දායි? ඔව් ඔව් ආණ්ඩුවෙන් වල්ලලා දායි. ඊට කලින් අපේ අතට බොඩි එක ගත්තා නම් අපි ගොඩියෙ කොට. යා
අදාළ නැහැ නේද මේ අපිට ඕනේ කොහේ හරි ප්ලේස් එක මිනිහ තියන්න විතරයිනේ. අපි මිනිහ තිබ්බා. තනිවට පානක් පත්තු කරා. ඕනනම් අඬන්න නැතුව ගෑනු කෙනෙකුට කීයක් කර දීලා ගත්තා. අපේ බෝරු පොළ අපි අරගෙන ගියාද ඊයේනේ කියලා. එතකොට ඉවරයිනේ. දැන් කවුද කින්දමන්ද කියලා අපිට ඇති වැඩක් නැහැනේ. අන්න ඒකෙන් පොඩි මැච්චයක් ගහන්න පුළුවන් වගේ. මේ මොලේ මරුනේ කලු. දැන් කොහොමද අපි මිනිහ බාරගන්නේ? අවුලක් නෑ මෝචිරි ඉන්නේ අපේ සෙට් එකනේ මිනිහා අපේ ඥාතියෙක් කියලා පොතේ ලීලා අසන් කරලා එළියට ගන්න විතරයි තියෙන්නේ ඔබ පොතේ අසනක් දාලා මේ ඥාතියෙක් කියලා මිනිහ කොහොම හරි මෝචරෙන් එළියට ගනින් හරිද පොඩි කොස්සත් ඉන්නේ ඔබ ඥාතියෙක් කියලා ගන්න නිසා මිනිහා ඔබ වගේද මිනිහ සුදුද දන්නේ නේ බා හරි හරි කොච්චර සුදු කෙනෙක් වුණත් දවස් පහක් විතර යනකොට ඕක නිකම මං වගේ වෙනවා කළු පාට වෙනවා හරි හරි ඉතින් අතර ගත්තයි කියලා. ඔය මිනිහ මගේ අද්දේකෝල තියාගෙන ඉන්නේ. දෙම්බම් කරන්නත් එපා. හරි. ඔබ කෙලින්ම මිනිහ එළියට අරගෙන හින්දික මල්ශාලාවට ගිහින් ඉපන්. කියව මගේ වැඩක් කියලා. හරි. දවස් පහක් ඉතින් එම්බම් එක ගහගන්න. හරි. හරි ඉතින් ගත්තයි කියමුකෝ. බොඩි එක මොකෝ මම ත්‍රිවිල් එකේ තියාගෙන ඉන්නේ මිනිහ පෙට්ටිය පිටි. හරි හරි. බැරිම දණක් වුණොත් එහෙම අපි ජෝඩු ගෙදරට ගියා ජෝඩු ගෙදරට මිනි පෙට්ටියක් ගේන්න කතා කරන්න එපා ඔය මිනි පෙට්ටිය දැක්ක ගමන් අර වයසක ජෝඩුව කෙලින්ම හෙත්ත පොත්ටි කොට හොඳටම ෂුවර් දෙන්න වෙයි කියලා ඔව් වලපය කොට බයි ඉන්නේ ඇයි දැක්ක එක මරුණියක මාස දෙකක් විතර මල ගෙවල් මරුණිය ඔයි මං කලපෙන් කක්කල වලන් ගිල වැඩි කරන් වලන් නැද්ද වීදමට බලත් එක්ක කිසි දෙයක් කරන්න බෑ හැම වෙලාවෙම සල්ලි මේ ඉස්සරහට දාගන්න එපා තේරුණාද? ලිනටු ඉතින් ඔක ඇල්ලතරෙන් දුවන්නේ නැහැ නේ. ආ ඉතින්. මිනි තුනයි. නෙනල නතවිලුයි. ඔත සල්ගසේ වැටරයි ආල බලන්න ගිය සලකෝ සලකිල්ල කොහොමද කියලා වැඩ කියන්න ලේදෙන් ඉස්සෙල් ටී දෙකක් අරන් දුන්නා ලේ දුන්නාට පස්සේ ෂෝටිස් දෙකයි බීම් බෝතලයි ඊට පස්සේ කෙලින්ම ත්‍රිවිල් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් එක දුන්නා ගාමට්ටිගේ ගේට් ටූ ළඟට එහෙමයි එච්චරද අරන් දුන්නේ මං හිතුව ඔයා එළ මට සල්ලි කියා කර දෙන්නේ නැති කියලා ඔකොලේ යාළුවොත් බුදුම යාළුවෙක් මොකද මේ මිනිහෙකුට ලේ ටිකක් දුන්නාම මේ ජීවිතයක් බේරගන්න. ඒ සල්ලි இல்லනේ මොකද ඔයගොල්ලෝ යාළුවෝ ලේ මාපිල්ලු. මේ කවුද දන්නේ ලේ මාපිලා? අඩු ගානේ ළමෙන් රුපියල් 500ක් දෙන්න තිබ්බනේ. හැබැයි ඉතින් ඩයිය කියන දෙන්න වෙනව. ඩයිය මේක දන්නවනේ. මේ මොනවද කිව්වේ? මං කව අදිසි ලෙඩිකුර ලේ වගේක් ඕන වෙලා කියලා. එච්චරයි. අන්න මරු. මම කිව්වේ මගේ ඥාතික්කේ ඒක පිළිගත්තා මේ පින්දි දීගී. එයාට හරි සතුටුයි. ඉතින් මටත් හරි සතුටුයි. දැන් කීයක් විතර වාසිද ඔය වැඩේ? දැන් බලන්න මාර වීදමක් ගියානේ. දැන් ටී දෙකයි. චෝටිස් දෙකයි. බීම් බෝතලයි. ත්‍රිවිල් එකට 100ක් ගියා. ඒ ඔක්කොම එකහතු කරලා අඩු කරාට පස්සේ එන ගණන් තමයි මට ලැබුණේ. සරාමේ මිනිසුන්ට ගින්දර දීලා හොයන සල්ලි යා දෙන්නේ නැහැ. ඔන්න ඔන්න ඉතින් බයිල ගහනවා. මේව මේ ගින්දර දීලා ගත්ත සල්ලි නෙමෙයි. ලේ දන් දීලා එහෙම ගත්ත සල්ලි. 500ක් දෙන්න. මොමෝ එක. කොහෙදලා සල්ලි මට. බෑර මොනවද ගන්න මොනවද ගේන්න ඕන? කොත්තු කමු. එල. ආප. අපුසල පුදු මොනසියෝ තමයි. ඒ සල්ලි ගන්න බෑ. ඒ උනාට ඒ ගන්න කොත්තු ආප කියලා දාන්න පුළුවන්. බුදුම ධර්මයන් නෙදීන තමයි.
Kenapa gini? Antek kau mbak, salah dia hat balagan mau nado kalpana keran. Muka bawa naga lo tau lu? Ane mau bela bawa naga lo mata naga ulan ne? Aula ti ini ting angkal tay anti tay sama. Mau deh keluar di naga lo? Naga lo? Umbala ini dekena bawa naga keran teh ne? Pahu endar ne ane ba? Bela salah ini dam bawa naga lo? Pahu endar salah ne? Eka ya ulah? Jaga. Mang udah boleh rasa kian nang, abang pun kadot kian deh. Kira, punci kali kibu kata ni bawa bet amat kian ni. Punci kali mata keran deh bawa, atte mata ada nama. Wenne ti, ande na ada tamai, umpa punci kali itu kerana atte. Mana yang hilut kian lepas jaga, bang. Pulih kali dah, pedih madre kalau di ni mama, amma salah terbaca, mama terbaca orang kiting kalau di, orang amma gua mama, aku tak tahu kalau di ni pulih kali dah, abai mama tu, bagi mama macam, mewah, spiritual panah di no. Ini tu perilat dan nenek macam. Ikan ni apa tu malagi aset ni ane? Kalau gigi malagi dekat besi ni apa? Jodoh kita dekat baragana kini ane. Apa mihim kerum? Basa kat kerugian. Katim basa gian. Apa yang minggu malam basa gigi banner ikut gah gian? Jodoh kita dekat show ke? Magi kiri liwa tarai ane doane. Basur orangnya ni tanah dulu itu makin rata lah mama. Orangnya ni yang mahasi kerana ni. Ikan mama yang gawal tin langgup aja. Tapi mama yang mah gawal tin ni kebiji kulle. Loku gawal ni kulle tin. Aduh darip. Memangnya macam mana mama bih mah kebiji kulle abih mana bayar. Itu urut tiung bahagian ini langkap apa? Kau hari malam cahal agak tiada nanti. Bang kumal tu bang, agaknya makaral. Kat kau tuan neti kita. Magi perhatian mawar, bang thatta kiri magi mawar. Yang ini bang, yang malam cahal agak tiada lupa. Kau tuan magi alu ini nanti. Kau bambu dah dah itu mawar, tapi mawar dah ni kerana lupa ni. Magi. Itu umpet yang muka dekaran ada. Bang kita ni nama macam mak ayah mama ibu ni kita. Ni? Ni jodoh kita tu? Itu umpama muka tu kerana apa? Bang kita ni nama macam mak ayah mama ibu ni kita. Mee? Mee jodoh kita tu? Oh my god, mana mata mana kerana dia gugup ni. Mama henti mau marin ni lah, abis henti mau kembali buat teri ni lah tu. Ani magi mini. Magi hici kalau kat tiad dulu ni magi lagi. Itin jodoh, umba hici kah ini tanah taram paling aku megain ni tu. Hici kah ni mamba, mamba le asal le lah ini. Bayar lagi, mak udah baki lampu dia udah baki ram. Muka tu bagi we, hici kaki ni umba. Umba tadi jahat udah utama hilang ni. Enti, aku ni
සේප් කරන්න උඹට පුළුවන් නේ. අගේ හරි මේක කොට දාලා තියන් ජග. මිනිහක් ගෙදරට ගේනවා කිව්වහම අපිට මේනේ බයි ඉස්සෙල්ලම් බය වෙන්නේ. බය වෙන්නේ ආන්ටිලානේ. උඹ මෙහෙම කරපන්. කාටවත් කියන්න ඕනේ නැහැ. උඹ කෙලිම මිනිහ ගෙදරට අරන් වරෙන්කෝ. ඊට පස්සේ බලාගමු මොකද වෙන්නේ කියලා. මලක් ඇන්ටිලා මගේ මාමගේ මිනිහ එළියට අදලා දායිද මම. මොඩියෝ. මිනිහකට එහෙම අත තියන්නේ කවුද බං? උඹ දැන් මං කොලෙක්ගෙන මාමට අප මැරෙලාද කියලා? මාම මැරෙලා කියලා කිව්වොත් කෙලිම අරන් වරෙන් මේට. ඊට පස්සේ බලාගමු මොකද වෙන්නේ කියලා. Thank you අනේ ආලෝකට. මගේ ඇස් දෙක ටියුන් කරලා තියෙන්නේ රෑට නිදාගන්න නෙවෙයිනි. දවල්ට නිදාගන්න. කොච්චර ට්‍රයි කළත් රෑට නිින්ද යන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. අඩු ගානේ ගෙදර ඉන්න වෙලාවට හරි සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න ඕනේ. ඒක හරියන්නේ නැහැ බැංචියෝ. කාලය තිස්සේ වෙච්ච පුරුදු දිනෝනේ. ඒවා හරි අමාරුයි වෙනස් කරන්න. වෙලාව ගියද? තුනා මාරයි. ඔක වෙලාව වැඩට යන්නද? කොච්චෙල්ලා නිදිගත්තද කියලා බලන්න. මම මාරයි. ඒකෙන් වා අද මේ ෂෝට් ලීව් දාලා නේද? ඔව්. මං අද ෂෝට් ලීව් එකක් දැම්මා. මොකද මං ආදරය කරන මිනිස්සයා මට අද උදේ පාන්දරම කිව්වා අද ඉඳලා අපි අලුතෙන් ජීවිතේ පටන් ගමු කියලා. ඉතින් මං ආවේ ඇත්තටම ෆිල්ම් එකක් බලන්න. මං ආදරය කරන එක්කෙනා මට කියලා ගියේ අද ගෙදරින් එළියට බහින්න බා. ඉතින් මං කොහොමද ඔයත් එක්ක එළියට බැලුවේ ඔය චිත්‍රපටිය මේ බලන්නේ? අපි මෙහෙම කරමු. අපි මෙතනින් ත්‍රිවිල් එකක් අරන් යමු හෝල් එකට යනකම්. ෆිල්ම් එක බැලුවා. ෆිල්ම් එක ඉවරෙච්ච ගමන් එතනින් ත්‍රිවිල් එකට නැගලා ආපහු ගෙදරින්. එතකොට ප්‍රශ්න නැහැ. ෆිල්ම් එක. වව්! නියමයි. මං හිතන්නේ අපි දෙන්න අන්තිම උතාර ෆිල්ම් එක බැලුවේ නීල් ආම්ස්ට්‍රෝං හන්දරත් යන කලින්. නෑ 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 නෑ. නීල් ආම්ස්ට්‍රෝං හන්දට යන්නේ හිතලවත් නෑ. ඒ කාලේ කොලම්බස් ඇමරිකාව හොයන කාලේ. ඉගෙන මේ ඇමරිකාවට තොරව පරණයි අපි දෙන්නගේ සිනමා ඉතිහාසයේ නේ. අපි දෙන්න අද ගිහිල්ලා අපි දෙන්නගේ සිනමා ඉතිහාසය අලුත් කරමු. එහෙනම් බන්ට නැගිලා ලෑස් වෙන්න. අපි ෆිල්ම් එක බලලා එළියෙන් කොහෙන් හරි කාලා අපොයම්. හා. මෙතිරෝ. තමසේ පිස්සුද මිනිස්සු මේ මිනිහා ගෙදරට උසන් එන්න? ආ? ඒක මොන જાතියකද කියලා කවුද දන්නේ? කරුණාම ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා මොකෝ පිටේ ගහලා තියනවද අපිට જાතිය වැඩක් නැහැ නේ මිනිහනේ වැඩගත් වෙන්නේ. මේ මං කියන්නේ මේ හැම જાතියක් ගැන නෙමෙයි. මේක හොරෙද්ද තක්කඩිද මිනිමරෙද්ද එහෙම නැත්නම් ග්‍රීසකෙද කියලා කවුද දන්නේ? මේ හෂියෝ. අපිට ඒක මොකා වුණාම අපිට මොකද? අපි මිනිහ දවස් දෙක තුනක් මෙහෙ තියාගෙන අපේ වැඩේ කරගත්තම ඇති නෙච්චර වෙන්න ඕනේ. මේ තිරෝ මන්නම් ඔයට හවුල් වෙන්නේ. ඔය මිනිහ මේ ගෙදර තියෙනකම් මම යන කොහෙයි? අනේ මේ යන්න එපා හෂියෝ. ඔයා ගියොත් එහෙනම් මේ වැඩේ සම්පූර්ණයෙන්ම ඇනෙනවා. මේ වෙලාවේ මගේ අත් දෙක අල්ලගෙන මට සහයෝගය දෙනවා. මම මාම වෙලුවේ. මගේ මාමේ කියලා මම පස් කනවා. බත් මාතකිතුලේ පස් කන්න ඕනේ. ඒතකොට තමයි වැඩේ හරියන්නේ. විරිලැජ්ජ නැද්ද තිරෝ මේ කොහෙවත් තැනෙකට මාම කියන්න? මම විරිලැජ්ජ නැති නිසානේ මම මේ වගේ වැඩ කරන්නේ. අනේ එතකොට මම මිනිහෙන් මං හම්බ කරා කියමුකෝ. මොකෝ ඒවා මම තියාගන්නවා. දවස් නේ උඹට දෙන්නේ සතයක් නෑ. ඉතින් මේ පෙට්ටි ඉන්න එකද මාම නෙමෙයි බාප්පා නෙමෙයි තාත්තේ කිව්වත් එහු. උට ඇහෙන්නේ නෑනේ අපිට ප්‍රශ්නයක් නෑ. ඔවා සෙල්ලම් වැඩ නෙමෙයි.
ඔය මැරිච්ච මිනිහාගේ ආත්මේ ඒ මිනිහ වටේ සැරිසරනවා. ඒ ආත්මේ ඔය හැම දෙයක්ම බලාගෙන ඉන්නේ. හැබැයි ඒ ආත්ම අපිට සාප කරන්නත් බැරි නෑ. අනේ මේ අර මෝචරේ ලාච්චුවක් කසේ තිබිච්ච මිනිහා ආණ්ඩුවෙන් කෙලින්ම පොලිතින් බෑග් එක දාලා කොහරි වල්ලන තිබිච්ච මිනිහා. ආ අපි ගෙදරට ගෙනත් ලස්සන සරසලා කොඩිවැල් ඇදලා දීනේ පාංශු කූලේ දීලා අද දවසේ දානෙත් දුන්නම යකෝ මොන මල පෙරේදද අකමැති වෙන්නේ කොච්චර සන්තෝෂේද අපිට පිහිට වෙයි නේ ඒක ගිහලා මැරිච්ච කයින් අහගන්නවා නේ හෂියෝ දැන් කලුව මේ වෙනකොටත් බොඩි එක අරන් එනවා ඇති අපි දෙන්න මේකතලා මේ ගේමෙන් ගහමුකෝ ගේම ගේම නෙවෙයි දැන් බෝඩිමත් ඇති වෙන්න යන්නේ ඈ හරි කොහොමද ගහන්න එපා කට අඩු කර පොඩ්ඩක් සන්තෝෂෙන් මේ වැඩේට සහයෝගයක් දෙනවා මනුස්සෝ ගෙට මිනිහක් ගෙනාවට පස්සේ කොහොමද මං සන්තෝෂෙන් ඉන්නේ මට නෑයි අපි දෙන්නම එකතු වෙලා මේ පාද යාත්‍රාව යමුකෝ මට උදව් කරනවා මොකක්ද මේ මම මෙන්න අඬනවා දැන් මට මිනිහ ගේනවද ආ අනේ අම්මා සාකු හිස් වෙන එක තමයි ෂෝක් නැති. ආපු ඒක නම් ඇත්ත තමයි. හැබැයි මේ ලෝල් ටික අපිට ඇති මාසයක් විතර නේද අක්කේ? මාසයක් තියාගන්නේ කොහොමද හර්ෂණ ඔය ලෝලු? තව දවස් දෙක තුනකින් ඕන අරක් වෙනවා. ඒ කියන්නේ තව දවස් දෙක තුනකින් අපි යන්න ඕනේ ආයේ පොලේ. මෙහෙමයි. නරක් වෙන ලෝලු ටික මුලින්ම උයනවා. ඊට පස්සෙ ඉතින් පොඩ පොඩ අනිත් ටික උයලා සතියක් විතර ෂේප් කරගන්න පුළුවන්. සතියකින් ඉතින් ආපහු යන්න වෙනවා. හැබැයි ඒක ෂෝක් නේද? හැබැයි හර්ෂෝ අපි ආයෙත් මේ විදිහට ෂොපින් යනවා නම් මට පාත්තු දෙකක් ගන්න ඕනේ. මේ පාත්තු දෙක කම්ෆර්ටබල්. පාත්තු? මොනවද නේ පාත්තු කියන්නේ? ඇයි අක්කී පාත්තු කියන්නේ ඔය දාගෙන තියෙන්නේ? සෙරෙප්පු. අනේ දෙයියනේ. මෙයාගේ ශබ්ද කෝෂෙ දුරු වෙන්න අපිට සෑහෙන කාලයක් ගියයි. ඔව් සෑහෙන කාලයක් යනවා හැබැයි ඊට පස්සේ හරි යනවා ටික ටික. ඒ පාර මේ මොඩයා මට කෝල් කරන්නත් පටන් අරන්. හෙලෝ මොකක් සුදු ෂර්ට් එක මට බෑ. මේ ඔයාට ඕන ඇඳුම් ඔයා ඇවිල්ලා අරගන්න. මං ඔයාගේ සර්වන්ද? කවුද මැරිලා තියෙන්නේ? තිරාගේ මාමා කෙනෙක්? හා හා හා. හරි. මේ වල්ගි ඕගොල්ලෝ ගාව සුදු ඇඳුම් තියෙනවද? සුදු සුදු පාට ඇඳුම් නෑනේ අක්කි. අර එදා ඔයා මට දීපු ඇඳුම් ටිකයි හර්ෂ මට අලුතෙන් අරන් දීපු ඇඳුම් ටිකයි විතරයි තියෙන්නේ. ඒත් ඒව ඔක්කොම පාට පාටනේ. එහෙනම් සුදු ඇඳුම් කොහෙන් හරි යනකොට අරන් යන්න වෙනවා. ගෙදර මරණය. තිරාගේ මාමා කෙනෙක් නැති වෙලාද. දැන් බොඩියෙක් ගෙනල්ලා ගෙදරට. බාලා. ඉතින් අපි ගෙදරින් එනකොට කතාව කිව්වේ නෑනේ. අක්කි මට නම් දැන් කොහොමත් ගෙදර යන්න බෑ. මම මිනි දින ගෙවල් වල ඉන්න බයයිනේ. ගෙදර යන්න නැතුව මෙතන ඉන්න අපි යන් ආපහු ගිහලා සුදු ඇඳුම් ටික පුත් අරන් ගෙදර යන්න යහ
අම්මෝ. දවස් වෙච්ච වැඩි නිසා එක්සයිස් කිරුවට පස්සේ වගේ ටිකක් උඩුව බර අඩුයි. ඔව් ඔව්. මටත් එහෙමමයි. දවල් වෙච්ච රැජ්ජාව නිසා මාත් ඉතියේ හිතේ අවුලෙන. දැන් ඒක ෂේප් හරි. ආයෙත් නම් ඔය වගේ ලඟුවලට නම් අහුවෙන්නේ නැහැ. ඇත්තටම මාලිනි අපිට මේ වගේ ලනුවක් දුන්න එක මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වුනේ? එහේ මිනිහා අනුන් අමාරුව වැටුණාම hina වෙන එකේ. hina වෙන්න හරි ඌ ඒක බලාගෙන ඉඳපෑ මාලිනි. අපි වෙලින් එකට කියලා තේ කඩේට ගිහින් ආපහු හැරලා එනවා මොකෙක්වත් දැක්කේ නෑ නේද මාලිනි? ඒ අකා කොහේ හරි හැංගිලා ඉඳලා බලාගෙන ඉඳි. ඒකනේ ගෙදර ආපහු ගමන් කෝල් එකක් දුන්නේ අපිට. කවුද හැබැයි මේ වැඩේ කරපු එක? කම කා වුණත් මට ආ වුණත් ඔකට මන් දෙන්නේ තයි කොන්ඩෝලින් ටැක් ටැක් ටැක්. මයි ගොඩ් මේ ඕක නවත්ත ගන්න. ආයි කකුල උණු කරගත්තොත් ඉවරයි. රයිට් රයිට්. තයි කොන්ඩු මත් තයි කොන්ඩු ලෙට්ස් ගෝ. කම් කම් ඕකේ. ඒ රසික මොකද්ද බං පිලිම් වගේ බලන්නේ මේ වරෙන් බං මේක දාගන්න රෑ වෙනකන්. මේ මේ ඔය ලම්ටි ගරන් වරෙන් ටක් ගාලා පරක්කු වෙනවා. වැඩේ වරක් කරලා දාන්න. ග්‍රේඩ් කියලා තියෙන්නේ. එතනින් බනිස් ටිකයි මාළු පාන් ටිකයි අරගෙන මුන්ට දෙන්න ගන්න. අයිස් කැට ගෙනාවා, බීම ගෙනාවා, ඒ ටික ගජ 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 ගහලා හොඳ ජෝග්ගුවක් හදලා මුන්ට දෙන්න බොක්ක කූල්ලල යන්න. අර මේ අනිත් කොඩි ටික දෙපැත්ත දිගට පාර ගාවරණ එකෙන් යන්න ඕනේ. අර මෙතන හැරෙන වංගුව තියෙන්නේ. වංගුවේ කොඩි කණු ගහලා උඩිනුත් දෙල්ලලා බලු ටික දාන්න ඕනේ. මොකද එන්න බයිස්ලට පිළිවෙලකට එන්න පැටලෙ නැතුව එන්න දෙන්න ඕනේ. හරිද? හරි හරි කලු අයියා මේවා පුදු වෙන්න කරන වැඩ නෙවෙයිනේ රැවෙන්ඩ ඉස්සර සරසලා දෙන්නම් එච්චරයි ඈ හරි හරි මං කරයි මං කරන්නකෝ බලන්න බලලා ගන්න හරි හරි ඉතන ගහන් අපි දෙන්න මේ බලන්න ගාන්න තියනවද කියලා බාර ආ හරි බා හරි තව පොඩ්ඩක් ඔන්න ඔය පැත්තෙන් උඩට උස්සන් අල්ලාර බසයිත් නගින්න බෑ මට හොඳේ ඒ පොඩිය බැලන්ස් එකට අල්ලහම් බැලන්ස් එකට ඒත් මේට ඇද කරන් දෙපා බං ෆරක්ස් 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 කවුද අර අපේ ගෙදර සුදු කොඩියක් දාලා තියෙන්නේ? ඒ ඒ ඒ කවුද තමුසලාට කිව්වේ අපේ ගේ ඉස්සර අපිට සුදු කොඩි දාන්න කියලා? ගලවන අයසෝක ඉක්මනට ගලවන ගලවන ගම්මම ගලවන ඕක ගලවලා බෑ මාත්‍යා ඕක උතන තියෙන්න ඕනේ. මොනවා මෙතෙන්ට මොකටද සුදු කොඩි? හිතුවද මෙතන මරණ ගයක් කියලා? හිතන්න දෙයක් නෑ මල ගයක් තමයි. උදේ මගුල් ගයක් හවස මල ගයක් මාරයි නේ මල ගයක්? අපි උන්ර කවුද මැරිලා ඉන්නේ? අපේ තිරවත්තගේ මාමා. පොඩි කාලේ ඉඳලා තාත්ත කෙනෙක් වගේ බලාගත්තු අපේ තිරවත්තගේ මාමා. අනේ මේ තිරා මහත්තයාගේ මාමා මැරුණාට මොකද මේ අපේ ගේ ඉස්සරහා පිට මේ සුදු කොටි දාන්නේ? සාමාන්‍යයෙන් මිනිහ දින ගෙදර ඉස්සරහා සුදු කොටියක් දාන එක අපේ හිරිතක් නෝන. ඒකනේ එල්ලුවේ මිනිහ අපේ ගෙදර මේ යන් යන් බලන්න. එක්කෝ මිනිහ ඉවරයි නැත්තම් තිරා ඉවරයි නැත්තම් මිනි තුනක් මැදසාල ඉවරයි. බට කරන්න දෙන්නේ මේකයි. කොල්ම අරන්නේ කිව්වේ දැන් පොඩ්ඩක් හිටපන් මම කියන පණිවිඩය ගන්නකො. බට මම මෙච්චරයි කොල්ල කරන්න දෙන්නේ තේරුණා. දැන් ක්‍රිකට් මැච් එකක් වුණත් බලපන් නිකන් සිංගල් දදා වයිඩ් යනවා. ඉතින් අපිලා තෑයනවා යනවා කොඩි වීම අප්ෂෙත් ඒ කම්මැලි ගම ඉන්නවා. හැබැයි එක පාටම ගැහුවොත් හයක සිසුන් පොඩි චේන්ජ් එකක් තියෙනවා. ක්‍රිකට් වල හය එකක් ගන්නකොට චේන්ජ් එකක් තියෙනවා වගේම තමයි මරණ ගැතන අඬන එක. ගානට මට ඒ වැඩි හැම වෙලාවෙම නෙමෙයි. දැන් තන කරලා දිනවා නේද? දැන් පොඩස් කරලා වෙනවා. කරලා කරලා කරලා. අනේ මුතුමාමේ. අනේ අපි ගාලේ යන්නේ.
ya mawat nekita nih ambilnya mau godu sama orang kagir mau kayak gan, macet kayak gan nih, ini podi podi, galah podi, ini udah kerang, ane mami ane, ini kan mimi, sabang gak ini nol tapping maturin, ini tuh nama ada nama gitu nih, podak cutak cutak laut, ane mami, udah mami. Ayo, aku jalan anne pa mame. Ayo, aku Ya, gini ini adalah orang. Oh ya, adiknya makai beli medical istana marla dan.